හරිුතේ හැමෝට වැහෙනද පැහැදිලිව ඒවගින් පැහැදිලිෝ පේනවාද මෙසිජ්ජ ධන්ටක්ඩට පැදිල හෙනවද පහැදිලි පේෙනවාද පැහැදිලිව ඇහෙනවද හැමෝටම පැදිලිව පේනවාද හරි එතකොට අපි ඔන්නදහස් විසේගේ පැට්‍රිකල් එකේ දෙවන පැට්‍රිකල් දෙක තමයි වාලට කියල දෙන්න හදන්නේ මංගේ තන් පැහැදිලව හෙනවා ඒගේ පහැදිලිව හැමෝටම පේනවා නේද හරි හෙන ගොඩක් හොඳයි හරි අපි හෙන අත කතා කරන්න ප්‍රාන පැට්‍රිකල් ගත් තියනවායි පටිකල් දෙ ැන මංවාලට මලමි කියල දෙ නම් මල්ලි අ හතරයිදර්ශම තියෙන තින් අර පොඩියගන්නහ ඒකෙන් තව්බොඩ්ඩක් එලිය වෙන විදිර හදන් ඒ කියන්න වායිලි කරන්න ඒ පත් නි පෙතර අනි පැතර කීදැතියන් හ ඒවග යන්න ෆෝගස් එක වාර ඔබලයි එබ්වානේද ඒක? හරි යුටුබ්ලිින්ගමන් දැමපුති දැවල ෙල්ගම් චන්ලට ුබ්ලිින්ක වැටි ඇති හෙන අද අපි සාචා කර ඉගන්නේ දෙදවා විසිසගේ පැටිකල් වැඩ සරහනි තුන් වෙනිසා හතරට පැටිකල්ලක තමයි දැන්සාචා කරන අප මුලිම සාගච්චා කරා මුලින්ම අපි කරා කන්ද්‍රප සාරි ෆෝම්පේක කොටස් ගලවායි කළස් කිරීම කියන පැට්‍රිකල්ලක ඒවගේම කේන්ද්‍රපසාරී පෝම්පයක් ජල ප්‍රභයක ස්ථාපිතගත කිරීම කිය පටිකල් දෙ අපි කරා දැන් අද අපි කතා කරන්න හදන්නේ නැප්සෙක් දරිසිනයන්ත්‍රියයක් කොටස් ගලවවා කිරීම කියන පෙට්‍රිකල් එක සහ නැපස දරිසිනයන්ත්‍රයක් අංකශෝධනය කිරීම කියන පැට්‍රිකල් දෙක තමයි දැන් අපි ප්‍රධාන වශයෙන් කරන්න හදන්න හරිද හරිදස් පන්තතියනහම තන ල ගරූපහර දනුවත් කරලා එක ඉති ගරබල්ලයි සම්බන්ධවාලා හැමදිස්සමටච්චක ඉන්නවන හැම ගුප් එක සම්බන්ධම ඉතින් එි පන්තිය අද දවසේ පවත්වවාන්නේ නෑහ හරි සාමාන්‍ය විදිහට පවත්වන්නේ අද වෙනුවට බ පට්‍රිකල් එකත් තමයි යාල වෙනුවෙන් තියන්නේ හරි හරිෙන අප ම පැට්‍රිකල්ල එකට ඇදම පට්‍රිකල් මංවාලටකුවා අ ප්‍රාන පැටිකල් දෙකක් තියෙනවායි එකත්තමයි නැප්සැ් දිරිසිණ යන්ත්‍රේ කොටස් ගලවා එක ලස් කිරීම කියන පැට්‍රිකල් එක ඒවගේ නැප්ස් දිරිසිණ යන්ත්‍රේ අංක ශෝධනය කිරීම කියන පැට්‍රිකල් දෙක තමයි ප්‍රධාන වශෙන් තියෙන හි අපප මුලි බලමු නැපසත් ීරිසින යන්ත්‍රයක්. ස් ගලවා එකලස් කිරීම කියන පැට්‍රිකල් එකේ වැඩි කොහොමද කරන්න කියලා මන්දන් වාලට මුලින්ම පෙන්න්නහ දන්නේ නැපස දිරිසන යන්ත්‍රක පුතේ කොටස්්ටික ක්කොම ගවල තියෙනවා එහෙම ගලවල තියෙන කොටස් ටික කොහොමද එක එක එකලස් කරන්නේ කියෙනක තමයි මං අද වාලට මුලින්ම කතා කරන්නේ මුලින් මාලත්ක් පැට්‍රිකල් එකේ කරලා පෙන්න්නේ හරි දෙතකොට යාලගේකින් මුලින්මෙන කත්තමයි පටිල් එකග තමයි එහම කොටස් ක්ොම ගවල තියෙනකොට ඒග අපි කතා කරන්නවාේ ආන්ත්‍රී කරණ පාඩම මේ දීරිසිනයන්ත සම්බන්ධව ඒ දීරිසේ අන්ත සම්බන්ධවතා කරන කොට අපි කතා කරන්නවා නැබස් දිරිසිනයන්ත්‍රය කොටස් ගලවල එක කිිමක නැප්සත් දිිරිසිනයන්ත්‍රේ ක්‍රාකාරිත්තය ගැනතා කරන්න ඉතින් ඒ ක්‍රියාකාරිත ැනතා කරනු අප තා කරන එකද දෙයක්ත් තමයිපුති මේ නප්ස් දිීවිරිසිනයන්ත්‍රයේ. එතකොට දෙන්න දබවි සාගච්චා කරන්නේ නැප්ස් දීරිසියන්ත්‍රයේ කොටස් ගලවල කොහොම දෙක්ලස් කරන්න කියෙනකතමයි මුලීම හරිහිෙන අපියමු අපේ මේේයට එකොට යාලට බලාගන්න පුළුවන්ගෙන මේසින් බන් සම්පූර්ීං නැ්සබ් දිරිසිනියන්ත්‍රේ කොටස්්ටික ලට ගලවල පෙන්න්නල තියනම් හරිද ම ලින් එකඉන්න එක පහැදිලි කන්නම් එකන්න එක පැහැදිි කරලා. ඊළඟට වායාලට මේ කොඩස් ටික ක ලස් කරන්නෙක හොමද කියලා කියන්නම් හරිද හරිෙන අප අමුකුදේ මේසට හරි එතකොට යාලත ම කෙරවල නම් තියන කොඩස්ටික පෙන්න්නන්නම්. හරිද මේ කෙලවේ දන් තියන කොඩස්ටිකෙන්න්නන්නම්. මෙන්න මේ තියන කොටසට අප කියවා පති. හරිද මේ තියන කොටසට අප කියවා. පොම්පය කොටස කියලා. හරද මේතියනකොටස මෙන්න මේ ඉහලිින් පොඩි සිදුරක් වගේ කත් තියෙනවා. ඒවගේ මේ අතිං සයනවා තවසිදුරක්. මෙන්න මේතයන කොටසට මම කියනවා. පොම්පය කොටස කිය හරි දෙෙනක් මේ විදිර ඔන්න පොම්පය කොටස ගලවලා තියෙනවා වෙනම ඉඩ පස්සේ මෙන්න මෙහෙම තව කොටසත් තියනවා මේක නිකා කුටීරයක් වගේ අපි මේකට කියනවා පොම්ප කුටීරය කොටස කියලා හරිද ඒ කුටීරේ කියන කොටසත්පුේ පහල කෙලවර මෙන්න මේ විදිහයට සිදුරක් තියෙනවා හරිද මේ විදිහට සිදුරත් තියෙනවා මේ පොම්පය කොටස තියෙනවා පොම්පේ කොටසපුත හලස් ඉහල මෙන්න මේ වගේ කහප හැති වගේ කොටසක් එක්ක සිදුරක් තියෙනවා ඒවගේ පොම්පේ පහල කොටසත් මේ විදිර සිදරත් යවා හරද ඒවගේ කුටිගරේ කොටස තියෙනවා කුටරේ පහල කොටසත් අර පොම්පේ කොටස වගේම සිදුරත් තියෙනවා. ඒවගේ මේක තියනෙ නිකා කුටරයක් වගේ දෙයක් ඇතුළට ඔබ පුළුවන් විදරතමයි කුටේ හදිල තිෙන හරිද රි යිවිදන කොටස්ද තියෙනවා ඊළඟරපුතේ මෙන්න මේ වගේ කොටසත් තියෙන මේක අපි තියනවා මේක සීල්ෙක් වශයෙන් තමයි භවිතාකක මුද්‍රාවක් වශයෙන් භාවිතා කරන්නේ මේ විදදිත්තිෙන මුද්‍රාව තියවා හරිද ඉළගට තියෙනවපුද මේ විදිහයට ඩි මඩියක් හරද මේ නැප්සැත් දීරිසිණයන්ත්‍රේ මූඩි දෙකක් හයිකන්තියනවා. එකක් තමයි මෙන්න මේ විදිර තියන පොඩිමූඩිය මේ පොඩිබූදියය මැදපුතේ සිදුරත් තියෙන. යම් කිසි දෙයක් මෙතනින් ඇතුළු කිරීමේ හැකියාවත් තියෙන විදිහට. ි මඩියක් තියෙනවා. ඒවගේ මේ නැප්සැත් දීරිසිණය අන්ත්‍රයපපුතේ මෙද මේ වගේ විශාල මූඩියකු තියවා හර දෙෙන මූඩි එකකයි ප්‍රධන වශයෙන් එකක් සිදුරස් සහිත මැද සිදුරස් සහිත පොඩි මූඩිය. අනිත් එක සාමාන්‍ය විශාල මෝඩිය තියවා හරද හරිහිෙන විඉදිර මූඩි දෙක තියෙනවා. ට අපිට හඳුනාගන්න පුළුවන් අපි දන්නවා නැ්සැත් ීරිසිනයන්ත්‍රයේ දියරගෙනියන නලය සහ ලාන්සේ කියන්න කොටස් දෙක සම්බන්ධ වන අපිට අවශ්‍යවස්ථාවකදී දියරසීම සඳහා දියරිසිීම අවශ්‍යවස්ථාවකදී සිදුකන්න සහ අවශ්‍ය නැතිවෙලාවට දියරිසීම වලක් වන තිග කපාටේ කියන කොටස තමයි මේ තියෙන්නේ හදහෙනනම් තිගර කපාටේ කියන කොටස තියෙනවා. ඊළඟටපුති අපේ තියන ොමනවාද මේවැටි කියවා නොසෙල් කියලා. දි මෙන්න මේ විදිහට නොසෙල් තියෙනවා ගලවල කියයලා හරිද හරි නොසෙල්ටි තියවා. ඊල්ළඟට පි හඳුනාගන්න පුළුවන් කොටස් ටික් තියනපුද එන්න මේ තුල. හොඳ බලන්න මේ කොටස් හැමේකම්ම තියෙන්නේ ජෝඩු ජෝඩු වශයෙන්. හරද මේ කොටස් ටික හැමේකම්ම තියන්නේ ජෝඩු ජෝඩු වශයෙන් එන්න මේ විදිහට මංගේ කොටස්. හැමේ එකක්ම ඔයාලට පෙන්නුම් කරන්නන් මුල ඉදාං. හරි දෙහෙනන් මෙතන මේ මුලින්ම තියනවා හද මෙතන මුලිින්ම තියනවා මේ විදිහයට පොඩි සිලින්න්ඩරාකාර කොටසක් හරිද ඒවගේ කොටස් දෙක්ත්තියවා හරද පොඩි සිලින්න්ඩරාකාර පැත්තෙම විවර සහිත සිලින්ඩරාකාර පොඩි කොටස් දෙගත්තියෙනවා. ඉළඟට ඊට වඩා තරමක් විශාල ඒවගේම සිලින්ඩරාකාර. තව කොටස් දෙගක් තියෙනවා හරද මේ එකම විදිහට තියෙන සිිලින්දරකාර තව කොටස් දෙගක් තියෙනවා. ඊට පස්සෙබතේ රබර් රෝෂ් දෙකක් තියෙනවා එකම විදිහට තියෙන හරිද එකම විදිහට පවතින රබර් රෝෂ් දෙෙකුත් තියෙනවා ඊ ළඟට ඔන්න එක රබ රෝෂ්‍යයක් මේ තියෙන්නේ අනිත් රබ රෝෂ්‍යයක හරිද ඊට පස්සේ කැබ් දෙගක් තියනවාපුතේ ඒ කැබ් දෙකත් එකම විදිහට පවතින කැබ් දෙකක්. එකම ආකාරයේ කැප් දෙකක් තියෙනවා. ඊ ඊළඟට මෙන්න මේ විදිහයට තියෙන කටු දෙකක් තියෙනවා. හරිද මේ විදිහර තියෙන කටු දෙකක් තියෙනවා. ඒ කටු දෙකපි කියවා ලොක්් දෙකක් කියලා අන්නේ විදියට තියෙන ලොක් දෙ එකගක් තියවා හරිද හරි ඊළඟට ඒ ලොක්් දෙකත් සමගම මෙන්න මේ විදිහර පවතින ක්‍රිප්කක් තියෙනවා ඒ කිප්ෙකනුත් ජාති දෙකක් තියවා හර දොහොම ක්‍රිප් දෙගක් තියෙනවා ඉට අමතරෝකුති මෙන්න මේ විදිහට පොඩි තව බෝල දෙකක් තියනවා. අපි මේ බෝල දෙකටි කියෙන ක පාටකක් කියලා දැම්පුතාලා මේටි ොඳ ලාගන්න මේවා. ිට ක්ලක කන දියගැ කියලදන්න පිවල් මේ හයිකන් විදිියගන කියලද. හරද මේ විදිහයට කපාට දෙක් බෝල දෙකක් තියනවා ඒවගේපුතේ මෙතන තියනවා අපේ පෙරහ හද නැප්ස දරසින නන්ත්‍රේ ැන්කෙට සම්බන්ධගන පෙරහ තියවා ඔන්න එකක කොටස්ිකතමයි ජෝඩ ජෝඩුවසේති බලන මුලඉනම් හරද තන තිබා එ එකම හැදිදි සිලින්ඩරාකාර කොටස් දෙකක්. හද ඊට පස්ේ තිබ්බවුතේ මේ විදිහයට ලොකු සෙලින්ඩරාකාර කොටස් දෙකක්. හර ඉඩ පස්ෙ තිබව වෂ දෙකා වෝෂ දෙකට පසේ තිබබ කැප් දෙක හර ට්‍රේ තියෙන කැබ් දෙක. ඒ කැබ් දෙකට පස්ෙ දිබ ුදේ මේ විදිහට නිකං කටු දෙකක් හරිද ඊට පස්සේ මේ විදිහට තිබ්බා කලිප් දෙක. ඒ කලිප් දෙකට පස්සේ අපිට තව දෙකක් කම්බුණමකක්ද. මේ විදිහට බෝල දෙක් හරද හරි ඔන්නොට බුදේ යුගල වශයීම් තියෙනවා මේ නැ්සැ්දදි රිසිනන්ත්‍රී ඉඟට මෙන්න මේ විදි සිලින්ඩරාකාර කොටසත් තියෙනවා හද මේ විදිහට බුතේ සිලින්ඩරාකාර කොටසත් තියෙනවා. හරිද හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආධාරකයක් තියෙන ඔ මේකට කියන ආධාරකයක් කියලා. ආධාරකයක් තියෙනවා ඒ වගේම මෙන්න මේ විදිර තව සිලින්න්ඩරාකාර ඒත් ආධාරකයක් වගේ කොටසත් තියෙනවා හරිද හරිහිනම් ඔය කොටස්ටික තමයි මලි වශයෙන් තිෙන්න හොම හරිද හරිහිෙනම් ම ඉල්ළඟට පෙන්න්න ඕලට මොන කොටස් ටිකද අන්තර් ගත වෙන්න කියලා. හරිද හරිහිෙනම් ඔය කොටස්ටික දැන්වලට පැදිලිව හඳුනා ගත්තා ය කොනස් වලට අමතරෝකුතේ තියෙනවා මේ නැපසැබ් දිරිිසිනයන්ත්‍රී මෙන්න මේ වගේ සුදුපාට. සුදුපාට සිලින්ඩරාකාර දන්්ඩක්. හරද මේ දණ්ඩට අපපි කියනවා. ලාසරේ කියලා මකද මේකට අපි කියනවා ලාන්සරේ කියලා පුතාල දන්නවා අපේ ටිගර් කපාට එක කෙලවරකට තමයි මේ ලාන්සරේ කියන කොටස සම්බන්ධ වෙන්නේ ඉතින් මේ විදිහට ලාන්සරේ තියෙනවා ලාංසරයට පස්සෙ පුතේ මෙන්න මේ වගේ විශාල සිලින්්ඩරාකාර කොටසක් තියනවා අපඒකට කියනවා හැඩලේ කියලා. හර්ද මෙන්න මේ විදියට හැඩලේ කියන කොටස තියෙනවා. හරිද මේ හැඩලේ කියන කොටසට පස්සේ ඒ හැඩලේ කියන කොටසට සම්බන්ධ වන තව් මේ විදිහට යකඩ ද්ඩක් තියෙනවා. මේ විදිහට බැත්තම එෝ දෙකක් තියන එක පැත්තක එල්බෝ එකක් කුඩා එල්බෝ එකක් සහ අනි පැත්ත තරම දිග එල්බෝ එකක් තියෙන එල්බෝ දෙකක් තියෙනවා. හරිද ඊට අමතරෝකතේ තියෙනවා පටි දෙක් මොහම ්සත් දිිරිසිණයන්ත්‍රී කියයන පිටල්ලගෙන යන එක හරි දෙකහින්දඒ සඳ ආදාරක පටි දෙකක් තියෙනවා. ඉලාට අවශානයෙන් අපිට ප්‍රධාන වශයෙන්තියෙන් අපි දියර ටැන්කිය තියෙනවා හරිද හරිහෙනම් බලමුදැන් අපි සම්පූර්මසෙම දියර ටැංකිය තිබ්බා. දියර ටැංකිය තිබ්බා, ඉට පස්සේ අපේ පති දෙක තිබ්බා, ආධාරක පටි දෙක තිබ්බා, ඉට පස්ස හැඩලය තිබ්බ, හැඩලඇත් එක්ක සම්බන්ධ වන තව ආධාරක දණ්ඩක් තිබ්බා, ඊට අමතරපතේ ලාංසය කොටස තිබ්බා විශාලමූණියයක්ත් තිබ්බ, පුඩාමූඩියක් තිබ්බා හද ඉඩ පස මතවාලට කියල දෙන්න බැරුුණ වාත පෙන්න්නන්න බැරුණ තව එක බටඇත්තියනවාපුතේ මේ බතයට අපි කියනවා දියරගෙන යන බටේ කියලා මොනබටයද දියරගෙන යන බටේ මේක ොඳ නම්මශීලී බටය හරිද මේ විදිහට දියරගෙනයාම සඳහා භාවිතා කරන දියරගෙන යන බටය තියෙනවා හරිද ඊට අමතරව තියනවා පුතේ මං අ ඉසල්ල පෙන්වුව ලක් යගල වශයෙන් තියෙන කොටස්ටි හරිද මේ තියන පෙරහණ ඊට පස්සේ පෙරහැතු මංවලට දාලාෙන් මේ විදිහයට බෝල දෙකක් තියෙනවා කපාට දෙකක් ඒ ක පාර දෙක පස්ේ බුදේ මෙන්න මේ විදිර අපේ වාලා ස්කෝල බෑග්වොල තිෙන්නේ බෑග් පටි සම්බන්ධ කිරීම සඳහා තියන පතිය කොටස් දෙකක් අන්නේ විදිර කොටස් දෙගත් තියෙන මෙන්න මේ කියන කොටස් තුන උපකාරී වෙන්නේ අර්ද මේ කියන මේ වාලට පේන කොටස සහ මෙන්න මේකන කොටස් දෙක උපකාරී වෙන්න බුති අපේ පටිය සම්බන්ධ කරගන්න හරිද ඊට පස්සේ අර කිව විදිහට කටු දෙකක් තියෙනවා හර්ද කැප් දෙකක් තියෙනව එකම විදිහට වොෂ දෙකප් තියෙනවා එකම වගේ. හරිදි ඊට පස්සේ තරමක් විශාල පොඩි සිලින්දරාකාර කැප් එකක් තියෙනවා. ඉරවඩ පොඩි සිලින්දරාකාර කැප් එකක් තියෙනවා. හරිද ඊට පස්සබුතේ අපේ නොසෙල් කිහිපයක් වාලට දීල තියෙන්න්න පුළුවන් නවිදිහට වෂ එක මේවිදිහට මුද්‍රාවක් වාලට දීල තියෙනවා. හරද ටිගර් කපාටය දීල තියෙනවා. එ විදිහට මරමං ඉස්සල්ල පෙන්නවාගේ මැද සිදුරස් අහිත. හරි මොකද මූඩියත් දීල තියෙනවා හරිෙන දැවා මේ කොටස්ටික හොඳ හඳුනාගත්තනනි දැන්නබිවලමු මේ කොටස්ටික එකතු කරලා කොහොමද අපේ නැප්සැබ් දියරිසිනයන්ත්‍රය හදාගන්නේ කියලා හරිද හරි මේ අත්‍රය බුද එකලස් කරන ආරම්භ කරන්න ඕනේ මෙන්න මේ පොම්පේ කියන කොටසයිඳම් හරිද මේ පොම්පේ කියන කොටසඉඳන් තමයි නැප්සැබ් දරිසිනයන්ත්‍රය එකලස් කිරීම ආරම්භ කරන්න ඕනෙ හොඳර මතගතියාගන්න පොම්පේ කියන කොටසඳම් හරිද හරිදකොට ඔන්න පොම්පේ කියන ස අපි අතර ගත්තා ඇතවට මේ පොම්පේ මේ තියන්න ඉහළෙලවර හද මේ පැත්ත තියෙන පහළ කෙලවර. අපට මුලින්ම තියෙන්නේ මේ පොම්පේ පහල කෙළවර පුති මෙතන තියෙනවනි සිදුර මෙන්න මේ සිදුරට අරප ඉස්සල දක්ක බෝල තියෙන්නේ ෝල දෙකක් තිබ්බේ අන්නේ බෝල දෙකින් එක බෝලයක් මෙන්න මේ පහල සිදුරට දාගන්න හොදර බලාගන්න ඉස්සල අපි බෝල දෙකක් දැක්කක් ඒකෙන් එක බෝලයක් අරගෙන පොම්පයේ පහල කෙලවර තියන සිදුරට මෙන්න මේ විදිහට දාගන්නවා. රද පොම්පේ පහල කෙලවර තිබ සිදුරට දාගත්තා. ඕ කොහොම දාගෙන බුති ඊළඟට? ආටමෙන්ුව මෙන්න මේ විදිර සිලින්දරාකාර කොටසත් තියනවා හරද මේ ජාතිය කොටස් එකයි තියෙන්නේ. මෙන්න මේ විදිර සිලිින්ඩරාකාර කොටසත් තියෙනවා අන්නේ සිලින්ඩරාකාර කොටසාරගෙන මෙන්න මේ අපි අර බෝලය දැම්මයි ආවරණය ඒ හිල්ල සහිතයේ සිදුර සහිත කොටස තියෙන්නේ අන්නේ කොටසට මේ විදිහට ඇතුළු කරගන්නවා හරිද පැහල්ලකදන්දර ඔන්න මේ අරපි සිදුර සහිත බෝලය දැම්ම සිදුර සහිත කොටස තියෙනවා ඒ කොටසරි මොකෝ කරන්න බති මේක අරගෙන සිර. ඉද්‍රකාහර කොටසාරගෙන මේ විදිහට ඇතුළු කර ගැනීම සිදුකරා ඒක ඇතුළු කරගෙන ඊළඟට පුති අපිට තිබ්බන එකම විදිහේ කැප් දෙකක් හරද එකම විදියේ කැප් දෙක මෙන්න මේ කැප් දෙකෙන් එක කැප් එකක් අපි ගන්නවා හරිද මේ මේවට පීනොට කැප් වගේ මේ කැප්ප එකක් අරගෙන? මේ කැප් එකක් අරගෙන මෙන්න මේ ඉහල පුතේ තියෙන මේ සිදු අපිට වහගන්න පුළුව මේ ඇතුළ තියෙන පුතේ ට්‍රේට් මෙතන තියෙන පොට් රිද ඒයකින්දා. ඒකට මෙන්න මේ විදිහට සාමාන්‍යෙන් අපි ඇනයත් අද කරනවාගේ මෙහෙම දාගෙන මේක තද කරගන්න පුළුවන් අපේ අතේගාන්ට සාමාන්‍ය විදිහට අපි තද කරගන්න ලොකට තද කරන්න න්නෑ මොක පුදම ප්ලස්ටික්කින්න්දා කැඩීම හැකියාව තියෙනවා එහම් ලාගන්න න්න අයිත්මා මුොලනිද කොටස්ටික් සබන්ධ කරනවා ඔන්නයි පිවල්ට බලාගන්න හ. පෙිල්ඩ බලාගන්නක් මුලි දම්මොන්නයි කියවා. හරිද හරි. මුලින්ම ගත්තා පොම්ප කොටස. ඒ පොම්පකොටසේ පහ සිදුරත්යනක දේ පහල කෙනවට මේ විදිර සිදුරත් තියෙනවා. අන්නේ සිදුරට ඇතුළු කරගන්නවා මේ තියෙන බෝලය. බෝලය ඇතුළු කරගත්තට පස්සේ මෙන්න්න මේ වගේ සිිලින්න්ඩරාකාර කොටසත් තියෙනවා. ඒ සිලින්න්ඩරාකාර කොටස ඇතුළු කරගන්නවා අපපති ඊළඟට, ඒ සිලිින්ඩරාකාර කොටස ඇතුළු කරග අතර පස්සෙේ කැප්ප එකක් ගන්නවා. ඒ කැප්ප එකක් කරගෙන ඒ හළ කෙලවර මොකෝ කරන්නේ. මේ විදිහට වහ ගන්නවා අපිගෙන මෙහෙම වහ ගැනීමත් සිදුකන්න අහර. එතකොට. න්න ටික සම්බන්ධ කරහම්පුති. පොම්පේ කියන කොටස සම්බන්ධ කර අවසානයි. පොම්පේ කියන කොටස ඔයිටික සම්බන්ධ කිරීමත් එක සම්බන්ධ කල අවසානයි. ඊළඟ අපට තියෙන්නේ. මේ පොම්පේ කියන කොටසරපුති මෙන්න මේ පොම්ප කටීරේකෙනන කොට ඇතුළු කරන්නු මේ පොම්ප කුටරේ මංකවේ යමකිි දෙයක් ඇළු කරන්නවා කියලා. මේකට ඇතුළු කරන්නේ මේ පොම්පය කොටස හරිදිෙන අප පොම්පේ කොටසේ පහල කෙලවර මෙහෙම අරගෙන. පොම්ප කුටීරේපුතේ මේ ඉහලතියෙන කොටස තියෙන්නේ. මෙන්න මේකට. මෙහෙම ඇතුළු කරගැනීම සිදු කරනවා. පැල්ගරන්දරේ හද අපේ පොම්පය අරගෙන පොම්ප කුටීරයට මේ විදිහයට ඇතුළු කරගත්තා. හරිද පොම්පන්න පොම්පේකොටස අපි මුලින් මේ එක ලස් කර. හරද පොම්පේ කොටස මුලින් අපි එකලස් කර. හද මේ විදර පොම්පේ කොටසක් මුලි එකලස් කරනි ඒ කලස් කළ පොම්පේකොටස පොම්ප කුටීරය අරගෙන ඒ පොම්ප කුටීරයට මෙහෙම ඇතුළු කරගැනීම සිදු කරනවා හර දොන්නඔය විදිහට. ඇතුළු කරගන්නවා හරිපුතේ ඔන්නොහම ඇතුු කරගත්තා. ඊළඟට පිට කරන් තියෙන්නේ මේ පොම්ප කුටීරේත් පුතේ ඇත තියෙනවන මේ විදිර සිදුරා අලර් පේනවානි මේ සිදුරැත් තියරන්නේ අර තියෙනපුතේ චෝසන කපාටය සහ පිටාර කපාටය. පොම්පේ තියෙනවන කපාට දෙක. චූසන කපාටයසාහ පිටාර කපාටය කියලා මෙතන තියෙන්නේ. හරද තවත් එක කපාටය. අන්නේ කපාටයට තමයි පුතේ. අපිගවර තවබෝලයක් තිබ්බනි බෝල දෙකත් තිබ්බනි අන්නේ දෙවනි බෝලය ඇතුළු කරන්නේ මෙන්න මෙතන තියෙන සුදුරට. ඒ සිදුරට ඇතුළු කල්ලා ඒ සිුදුර වහ ගැනීම සඳහත් අපි කැප්ප එකත් භාවිතා කරනවා හරි දිසල්ල තිබ කැප් එකක තියෙන්නේ අන්නේ වගේ කැප් එකක් භාවිතා කරනවා ඉස්සල්ල වගේම අර සිදුර වහගන්න හරි දෙෙන ඔන්න මේ විදිහට මුලින්ම පුතේ බෝලයක් අපිා විතුරුල අතිබ බෝල දාගත්තම මේ ඇතුළට ඊලාට අපිමකෝ කරන්නේ කැප්පෙහයකින් අ තුරු වෙලා තියෙන කැප්පකෙන් මේ කොටස වහ ගැනීම සිදුරන්න මේක පුතේ සිලින්ඩරාකාරමක් කොටසක් ඇතුළු කරන්න නැහැ ඉස්සල්ලකට සිලිින්ඩරාකාර කොටසක් ඇතුළු කල්ලන්න මේ කැප්ෙක දැම්ම පොම්පේ කොටසේ මුලින්ම්ම බෝලය දැම්ම ඉලන්න සිලින්ඩරාකාරකක් දැම්ම ඉට පස්සෙ කැප් එක දැම්මි මේක බෝල ඇම්ම සිිලිින්ඩරාකාර කොටසක් නැහැ ඉලපස්සෙ කෙලිම්ම කැප්ප එක හයිකරා. හර දුන්න විදිහට කැප්ප එක හයිකරා. හරිහෙනං, කැප්ප එක හයිකල්ලපුයේේ කැප්ප එකත් අද කෙරගැනීම සමගම අපේ පොම්පකොටස සම්පූර්ණං හදාගෙන වරයි අපි හරිද පොම්ප කොටස සම්පූර්ණෙන් හදාගෙන වරයි හරිද මේ පොම්පකොටස පති මේක අපිකුවන පොම්පකොටස කියලා මඟයිතු වල දෙලිරගන්න මේ පොම්ප කොටස මේ කුටීරේ කොටසන මේ පොම්පකොටස කුටීරේ කොටසට ඇතුළ කරන්න නිසල්ලා තව කොඩි සබන්ධයක් ගොඩනගන්න තියෙනවා හරිද තව කොඩි සම්බන්ධයක් ගොඩනගන්න තියෙනවා රිද හරි එතකොට මේ පොම්පකොට සැබුතේ කුටීරයට සම්බන්ධ කරන්න නිස්සල්ල තව පොඩි දෙ මේකට ඇතුළු කරන්තිය නොම පොම්පොටසට ඒ තමයි අර කුඩාසිදු සහිතහි මූඩිය තිබේ කුඩා සිදුරක් සහිත මූඩිය කුඩාසිදුරක් සහිත මූඩිය මෙන්න මේ කුඩා සිදුරක් සහිත මූඩිය මුලින්බ මේ පොම්ප කොටසට මෙහම ඇතුළු කරගන්න ඕනේ. කුඩා සිදුරක් සහිත මූඩිය මේ පොම්ප කොටසට මෙහෙම ඇතුළු කරගන්න ඕනේ. හරිද හරි ඊඩ පස්සේ ඒක ඇතුළු කරගෙන අරපුතේ මුද්‍රාවත් තිබ්බේ මතකද මුද්‍රාවක් මංවාට පෙන්වී. අන්නේ මුද්‍රාවත් ඇතුළු කරගන්න ඕනේ මේ පොම්ප කොටසට. හරිද එනම් පොම්ප කොටස එක ලස් කරාට පස්සේ ඉලානමකෝකරන්නේ අර කුඩාොමකද කුඩා. කැප් එක ගත්ත කුඩාමූඩිය ගත්තා සිදුරක් සහිත කුඩාමූදි මූඩිය අන්නේ සිුදුරත් සහිත කුඩාමූඩිය මුලින් පොම්පෙට ඇතුු කරා මේ විදිහට. ඒක ඇතුළු කල්ල ඉලකරමකක්දන්නේ. මුද්‍රාවත් තිබ්බනි අන්නේ මුද්‍රාව ඇතුළු කරනවා. ඊළඟට හරද ඔන්න විදිහට. මුද්‍රාව ඇතුු කරගත්තා. හරි හරි ඒ මුදාව ඇතුළ කර ගතට පස්සෙ පුති. ඊට පස්සේ තමයි අර කුටීරේ කොටසට. මේ පොම්ප කුටීරේ කියන කොටසට මේක ඇතුළු කර ගැනීම සිදු කරන්නේ. හරිද පොම්ප කුටරේ කියන කොටසට මේ විදිහට ඇතුළු කර ගැනීම සිදුකරන්නේ. හරි දිහෙනම් දැන්න්න අපියටට බෝලය සහිතන කැප්ප එකක් දාගෙන තියෙන්නේ. ඔන්න ඒ කොටසත් එක්ක සම්පූර්ණම පොම්ප කොටස සම්බන්ධ කරලඉවරයි. මෙහම? පොම්පොට හදාගත්තර පස්ස අපිට කරන්තියන්නපුති මේ පොම්ප කොටස අපේ ටැංකියට සම්බන්ධ කිරීම. හරිද පොම්පකොටස අපේ ටැංකියයට සම්බන්ධ කිරීමතකොට මේ ටැන්කි ක් ඩැක්හම ටැංකිය එකත් තියෙනවාව විශාල සිදුරක් ඊලායක තියෙනව පපුතිේ කුඩා දුරක්. අපි මෙ එන්න මේ කුඩා සිදුරට තමයි අපේ මේ පොම්පය සහිත කොටස සම්බන්ධ කරන්නේ. හරි දෙහෙනක් කුඩා සිදුරට අපේ පොම්පය සහිත කොටස ඔන්න මේ විදිහට ඇතුළු කරලා. හරද මේ කුඩා සිදුරට පොම්පේ සහිත කොටස මේ විදිහර ඇතුළු කරලා අරද මෙතර මේ ට්‍රේට් තියෙනවානි ඒ ්‍රේඩ්ෝොල්ඩ මකෝකරන්නේ මේක වහගන්න අපේ නිකාම් බීම බෝතලයක මූඩිය තද කරන්නවාගේ මේක තද කර ගැනීම සිදු කන්නවා. මේක තද කරගෙන පුතේ ඔලට පේනවන් මේ පොම්පේ කොටසේ දෙපැත් එක පැත්ක තියෙනවා ට්‍රේඩ්ඩ ගක් ස හිත විවරයා මෙන්න මේ පැත්ත තියෙන්නේ ට්‍රේඩ්ඩ ගත් සහිත විවරයා. ට්‍රේඩ්කස් සහිත විවර අපි හරෝගන්න ඕනේ ටැංකිය තියන පැත්තට. ටැන්කිය ඇතුළු දිශාවට. හද ඒවගේ අනික්කලවරට තියනොපුතේ සිදුර. ඒ සිදුර යෙන්න්න ඕනෙකොට ටැන්කෙන් පිට පැත්්ට. පහැල්ලකදන්දරේ ට්‍රේඩ්ගස් හිත සිදුට ටැංගිය පැත්තර හරෝගන්නවා අර නිකන් තිබ සිදර ැකෙන් එලියට හරෝගන්න හරි හෙනම් ඔන්න ඒට කතම මුලින්ම කලස් කරන්තියන ොඒටක ලින්ම පේ කලස් කරගත්තා ඊළ අපිට පුතේ හයිකරන්න තියෙන්නේ. මේ පොම්පයේ හරද මේ මෝ මේ නැ්ස දිරෙසිෙනන්ටේ දැන්පි පොම්පේ කොට සම්බන්ධ කරාන මේ පොම්පය ක්‍රියාත්මක වීම සම්මගනි බුතේ මේ ඇතුළත පීඩනයක් කටගෙන අපේ දියරිසීම සිදුවෙන්නේ එහෙෙනම්ක් දැන් අපි ඊළඟට කරන්න ඕන මේ පොම්පේ ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන ලීවර කොටස මේ ටැන්ගට සම්බන්ධ කිරීම ඒ ලීවර කොටසර තමයි පුතේ මෙන්න මේ විදිට මේ දිග විදි ලොකූ එල්බෝ එකක් සහිත මේ අකඩ දන්ඩ තියන්නේ මේ කිය හැඩලය කියලා. ඉඩවස්ස හැඩලය සහ පොම්පේ අතර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම සඳහා තමයි පතේ. මෙන්න මේ අකඩ දන්්ඩ තියන්නේ. හර දෙහෙන අප බලමු මුලින්ම හැඩලේ කොහොමද මේ ටැන්කට සම්බන්ධ කරන්න කියලා. පුතේ හැඩලේ ටැන්කයට සම්බන්ධ කරන්න. මේ පොම්පේ සහිත පැත්තේ යත තියෙනවා. හරද විශාල සිදුරා තරමක් විශාල සිදුරා. මේ පොම්පේ සහිතකොටසේ ඇත තියෙනවා. තරමක් විශාල සිදුරක්, අන්නේ තරමක් විශාල සිදුරට හරිද අපේ හැඩල් එකේ පුතේ අද තියන එල්බෝ එක තියෙන්නේ මෙන්න මේ එල්බෝය එක ඇතුළු කන්නවා එල්බෝ එක ඇතුු කරන්නට අහර බලාගන්න පුුව මේ එල්බෝය එක අවසානයට තියෙනවා. පොඩි සිදුරක් මේ තියෙන්නේ දැම්මම් මේ ැහුවේ හරද මෙන්න මෙතන තියනවා පොඩි සිදුරක්. හරද මෙන්න මේ සිදුරපුතේ වැදගත්තයෙනවා හොඳට බලන්න දැම්ම මේ මේ විදියට. ඇ ඇතුුරගන්නවා අරතියන විශාලවෙර ඇතුළු කරගන්නවානි ඒක මෙහම ඇතුළු කරලපපුයේේ දැම්මවාට ටැන්ගේේ ඇට පේෙන්න්නන්නම්. හරිද දැම්මේතියේ අපි ඇතුළු කරගන්න සිදර හද ඇතුළු කරගන්න සිදර. මේ සිදුරට මෙහම ඇතුළු කරගත්තර පස්සෙේ එල්බෝ එක. හ මේ සිදරකුදේ මැදිින්ලට පේන විවර ඇතියනො මේ ම ගලදාාන්තන විවර ඇත්තියෙනවානි. න්නේ විවරයට පති මෙන්න මේ සිදුර තියන විදිහර තමයි අප ස්ථාන ගත කරගන්න ඕනි හර්ද මේ විවරෙට් සිදුර තියන විදිහට තමයි අපි මේක ස්ථාන ගත කරගන්න ඕන්නේ හරද මෙම යොත්ත එහෙ පුදේ සිදුරපේ හැන උඩ කල්ලා තිබොත් සිදරපේ නහැන එන අරමේ එල්බෝයකි අවසාන් තිබ්බ සිදුර මේ විදර මෙන්න මේ මැදර තියෙන විදිරම මේ ස්ථානගතකගන්න ඊළඟපුති මෙතෙන්ට තියෙනවා කැප්ප එකක් දාගන්න පොඩි තොප්පියක් වගේ කොට සබ් දාගන්න තියෙනවා බාහිර නිකන් අර මුද. න්නේ අන්නේ වගේ මුදුවස් සහිත කොටසත් තියනවා පුතේ මේකට දාගන්න. ඒ කොටස ඉතාමත් සියවම් කොටසත් ටක්්ාල කඩෙන කොටසක් ඉදිරි මේ ගොඩක් පොම්පවල ඒ කොටස කැඩල තියෙන්නේ මංපුතාලට ඒ කොටසක් ඉස්සරහදී පෙන්ඩනන්නං ගරූප්ප කට දාන්න අන්නේ කොටසත් තියනවා ඒ කොටසපුතේ මෙන්න මේ කොටසට ඇතුු කරගන්න පුළුවන් ඒක නිකාම් පුඩක් සහිත කැත්්තගත්තියෙන් අපිගේ මෙන්න මේ වගේ කොටසක් කියලා ඒ තුඩ සහිත කොටස මෙන්න මේ සිදුරට දාගන්න තියෙන්නේ හරි. උෙසා හිත කොටස මෙහෙම සිදුරට දාගන්න තියෙන්නේ මොකද පුතේ තනේ ක්‍රිප්ක දාගන්නේ ඒ කැප් එක වගේකොට සතට දාගන්නේ. මේ අපේ හැඩල් එක තියෙනවානේ මේ හැඩල් අපි ස්තීරෝම ටැන්කියට සම්බන්ධ කරගන්න ඕනේ. ඉදිගේ ස්තීරම ටැන්කෙට සම්බන්ධ කරගන්න තමයි ඒ විදිර එඇතට ලොක්ක ගදදාන්නේ නැත්තම් පුත මේ ටැන්කෙන් එලියට පනින්න පුුවන් ක්‍රියාත්ම කනන්න කොට හද කියියාම කො මේ ටැගලියට පැන්නවොත්ෙම අපිට ්‍රියාත්ම කකරීමට පාස වෙනවානි. ඉතින් ඒ සඳහා තමයි මෙන්න මෙතනමේ තියෙන සිදුරට හද කුඩා කැත්්තකක් වගේ කොටසත් තියෙනවා ඒ කැප්තක වගේ කොටස ඇතුළු කිරීම සිදු කරන්නේ. හරි දෙහෙනම් ඔන්න අපේ කැත්්තෙකගේ කොට ඇතුළු කර කියලා අපි බලමු හරද ඔන්න එක ඇතුළු කල තියෙන්නේ. හරිද අර්හිෙන අපිිය අම් විලගටිකට දැන්ඟහෙනං අපේ හැඩල් එක ටැන් කියර නිවරදිව සම්බන්ධ කරගත්තා. හැඩල් එක නිවරදියටන්ට සම්බන්ධ කර දැන් අපි හැඩල් එක ක්‍රියාත්ම කරනවා. ඇැව පොම්පේ ක්‍රියාත්මක වෙනවාද නැහැනේ පොම්ප හෙම්ම තියෙනවනි හරි ඊනකට පිමකක්ද කරන්න ඕනපුති මේ පොම්පේසා හැඩල්ලෙ අතර සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න ඕනි. පොම්පේ හැඩල්ලි අතර සම්බන්ධතාවයක් ගොන්නගා ගැනීම සඳහත් තමයි මෙන්න මේ දන්ඩ තියෙන්නේ හර පොම්පේ සහ හැඩල්ල අතර සම්බන්තාවයක් ගන්නගා ගන්න තමයි පති මේ දන්ඩ තියෙන්නේ වාලට පේනවා මේ දන්ඩේ පහල කෙලවර තියෙන්නේ පොඩි එල්බෝ එකස් සහිත කොටසාක් ඉහල කෙලවර තියෙන්නේ පොඩ්ඩක් විශාල දිගටි එල්බෝ එකස් අහිත කගොටසා ඒල්බෝ දෙකේම පති කෙලවරවල් වල සිදුරු තියෙනවා බලන්න වඩට ළඟට කල්ලා පෙන්න්නේයි මේ එල්බෝ දෙකේම කෙලවරවල් වල සිදුරු තියනවා මේ ඉහල දිගති එල් බෝ එක. ඒල් බෝ එක කෙලවර සිදුරත් තියනවාමි අඩට පේන වෙන්න මෙදන සිදුරත් තියෙනවා. හරිද මේ තියෙන්නේ මෙතන සිදුරත් තියනවා. ඒවගේ පහල කෙටියල් බෝය එක බලන්න. පහළ කෙටියල් බෝ එක. අන්නේ පහල තියන කෙටියල් බෝ එකෙත් පුතේ සිදුරත් තියෙනවා. හරිද මෙන්න මේ අවසාන කෙලවරේ මෙන්න මෙතන සිදුරත් තියවා හරිද හරි මෙන්න මේ පහල කෙටියල් බෝ එක තියෙන්නේ. අන්නේ කෙටියල් බෝ එක තමයි. අපේ මේ හැඩලේ පුතේ වාලට පේනවා මෙන්න මෙතන තියෙනවා පොඩි සිලින්ඩරාකාර කොටසක්. අන්නේ සිලින්්ඩරාකාර කොටසට අපේ මේ දන්ඩේ කෙටි කෙලවර්, කෙටියල් බෝ එකත් සහිත කොටස ඇතුළු කරගන්නවා. හරිද ඔන්නහොම ඇතුළු කරගන්නවා. හම ඇතුළුරගත්තර පස්සෙපුතයේ මේක අර සිදුර තියෙනවානි ඒ සිදුර දැන් මෙතනින් එලියට ඇවිල්ල තියෙන්නේ හරද වලට පේන ඇති මෙතන බලන්න මේ සිදුර සහිත කොටස එලියට ඇවිල්ල තියෙන්න්නේ හරද පේනවානි හරිමේ සිදුර දැන් එලියට ඇවිල්ල තියෙන්නේ හරිද අන්නේ සිදුරට පුතේ අපි ලොක්කකත්්දාගන්න ඕනේ මොකද මේක නිකතිබ්බොත් එලියට පණින්න පුලුවන්න මෙහෙම. ද ඒක මේ දෙක එකට හොඳර සම්බන්ධ කරගැනීම සඳහාපී ලොක්කකක්් භාවිතා කරන්න ඕනිේ ඒ ලොක්ක තමයි පුතේ අරට කටු දෙ ත් තිබේ මේ විදිහට මෙන්න මේ කටු දෙකින් කත් තමයි අපි මෙතන ලොක්කයක වශයෙන් භාවිතා කරන්න මේ කටු දෙකේ පුතේ කෙලවරවල් දෙක එකට ලංකරලා මේක ඔබන්න ඕනේ මේ තියන සිදුරේක් පැත්තකින් හරද මේ මේ තටුත් මේ කට්ටේ දෙකලවර හොඳට තද කරලා මේක ඔබනවා සිදුරේ එක පැත්තකින් සිදුර එක පැත්තනක බඩ පසෙ පුතේ අනි පත්තෙන් ද මේ එක මේ විදිර මතු වෙනවානි මේක මතුනාට පස්සමකෝ කරන්නේ මේක දෙපසකට නවා ගැනීම සිදුක න්නවා මෙන්න මේ විදිහයට දෙපස කර නවාගන්නවා දැම්පූතේ මේක මේ හැඩල්ලෙකින් වෙෙන් වෙන්න නැහැ. හරි දැම් මේ හැඩල්ෙ එකට සම්බන්ධ ලතින් අප දැම් මෙහට ල්ලු කරට න්න න්නනැහැ මොකදි මෙතනින් මේක ලොක්කර ගත්ත හිද. හරි හරි ඔන්න දන් ඒ විදියට උඩ ටික සම්බන්ධ කරා. ඊළඟට බලමු අපි පොම්පයට කොහොමද මේක සම්බන්ධ කරන්න කියලා. පොම්පයට කොහොමද මේ දන්දේ ඉහල කෙලවර සම්බන්ධ කරන්න කියලා. දතේ හරි එදට මේක තමයි මේ දන්ඩේ හළලවර දන්ඩේ ඒ ඉහල කෙලවර තියන එල්බෝයකි අවසාට තියන සිදුර තියෙනවා මෙහෙම දෙැන් අපි මේක සම්බන්ධ කරන්නඕනේ පොම්පේ මංක්‍යයාලට පොම්පේ අනිප පැත්තේ මේ පැත්තේ පේට් ස හිත සිදුර තියෙනවා අනිපැත්තෙ තිෙනවා කිය සිදුර අන්නේ සිදුරට දාගන්න ඕනි. ඒ සිදදුර දාගනතේ පොම්පේ චුට්ටක් මෙහ මතිංන් අපි උත්සලා ගාන්ට සමාන විදියට හදාගෙන මේක මේ සිදුරට ඇතුළු කරන්න නිස්සල්ලා. තෙන්ටපුති මෙන්න මේ රැඳවූ මාධාරකය සම්බන්ධ කරන්න ඕනි. මේ අපිකන රැඳවූ මාධාරකයක් කියා. ඒය රැඳවූ මාකාරකය මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ රැඳවූ මාධාරකය මුලින්ම්ම මේකට මෙහෙම සම්බන්ධ කරනවා හර්ද මේකෙත්පුදේ මේ හිල් දෙගත් තියෙනවානි හරද විදිහට මොකෝ කර න්නේ හිල්ද දෙ ගාන් සමපාත වන විදිහට මෙහෙම සම්බන්ධ කර. එහෙම සම්බන්ධ කරලා ඊළඟට තමයි එල්බෝ එකක දාගන්න ඉලාට එල් බෝය එක මෙහෙම දාගන්නවා හරිද හරිෙන ඔන්න ැඳව දාාරකය සම්බන්ධ කරා. රැද මාධාරක සම්බන්ධ කරලා. එල්බෝ එක සම්බන්ධ කරගත්තා. හරිද ඉඩමස්සි මේ එල්බෝය එකේ පුතේ තියන අරන්තිමර තිබ. සිදුරතිබ්බේ එල්බෝ එකේ දන්්ඩේ අවසාන් තිබ සිදුර අන්නේ සිදුර මේ විදිහර මේ දෙක මැදටන විදිරතමයි අපි තියාගන්න ඕන මොකද මෙතෙන්ට්පුතේ අපි ලොක්ක එකප් දාගන්න ඕනේ නැත්තම් මේක මේ පෝම් පෙයින් එල්ලියට පනින්න පුුවන් හරි හරියනවන්න සිදුර සහිතකොටේ විදිර මැදර යන දිර තියාගෙන ඊළඟටපුතිේ අර විදිහට අයිත්පි ගත්තා අපට දීල තියන කොක්කාක් අපිට දීල තියනයකඩ කොටස ඒ අරගෙන අරවිධහටම්පුතේ මේ විදිහර දෙකලවර එකට එකතු කරලා මේකේ සිදුරට ඇතුළු කරනවා එක පැසකින්. හර එක පසකින් සිදුරට ඇතුළු කරනවා. ඉලට ඒ ඇතුළ කරලමකෝ කරන්නේ අනි පැත්තෙෙන් මෙහ මරගෙන පුතේ ඒකත් දෙපසර නවාගන්නවා. එහම නවාගත්තර පස්සේ මේකත්මකෝවෙන්නේ පොම්පේඩ ස්තර්ල්ලෙ සම්බන්ධ වෙනවා. ොපයින් ගැලවෙන්න ඩවස් මේ ආධාරකය තියෙන්නේ මේ ආධාරක මෙන්න මෙහම කොටස් දෙගක් තියෙනවා. මේ කොට සපිට නිකම් මෙහෙම රඳවල තියන්න පුළුවන් පොම්පයට. ඉඩපස මේ හැඩලේ තියන්න පුතේ හැඩලේ අපි මෙහෙම ඉස්සහට අරගෙන. මෙම උඩට අරගෙන දැම්බලන්න දැන් හැඩලේ ක්‍රියාත්මකනොර් මොකද වෙන්නේ. හැඩලේ ක්‍රියාත්මක කන්නකොට පොම්පේ ක්‍රියාත්මක වෙනවා. පේවාද හැඩලේ ක්‍රියාත්ම කරනකොට පොම්පේ ක්‍රියාත්මක වෙනවා හරිදිෙන අපි මේ හැඩලය මෙන්න මේ කියන දන්්ඩමකින් පොම්පට සම්ත් පොම්පේට සම්බන්ධ කරහින්න හැඩලේ ක්‍රියාත්ම කරන කොට. ොම්ප ්‍රියාත්මකයෙනවා මේ හැඩලේ ඉහලපුතේ මෙතනින් අපි අල්ලන්න හැමදිස්සම ඉතින් අන්නේ අල්ලා ගැනීම ස්ථානය පහසුවීම සඳහතා මයි මෙන්න මේ සිලින්ඩරාකාර කොටස දීල තියෙන් හරි මේතන් සිිින්ඩරාකාර කොට දයෙන්නේ මේ දීල තිය පුති අපේ හැඩලේ මේ අල්ලගන්න තැන අල්ලා ගැනී පාසුවෙන. ස ඉති එන්නේ සිරිඩලාකාරකොට සපි ඊළඟට හැඩලයට සම්බන්ධ කරනවා හරි දැන් අපිට හැඩල්ල එකල්ලගන්න පහසුේ හද ඔන්නම හැඩල්ල එක පුතේ දැන් මේ හැඩල්ල එක පැත්ත පොම්පේ පැත්ත ඔක්කොම සම්බන්ධ කරගෙන තියෙන්නේ අපි මෙන්න මේ ආධාරකයට මේක මෙහෙම දාලා පිතුරුටික සම්බඳධ කරගන්න හරිද මේ මංකවේ රැඳු මාදාරකයක් කියලා මේක හැමතිස්සෙම මේක හැමතිස්සම තියෙන්න්නේ ඒක දේව රඳවන්න මෙන්න කොටස තියෙන් අපේ හැඩල එක රඳවාගන්න හරිහෙනම් ඒ විදිහර පුතේ මෙන්න මේ පොම්පේ සහින් පැත්තේ ඔක්කොම ිකමම සම්බන්ධ කරගත්තා හරිද හරිහෙන බලු අපේ පොම්පේ පැත සම්පර්ණම හරිද හරික හෙනක සම්බන්ධ කරල තියෙන්නේ අටිින් ටැන්කියයට යටතිින්ම මත පින්නෙකුත්දදාගෙන තියනන්නේේ කෙලියට පනන්න විදිය දැම්පති අප අතිිින් පින්නි දෙැම්ම මේඒද මේ කිල්ල පන්නනවා හරද මේ තැන්කේ පින්නේෙ කැඩලතිබ්බනි පට පින්නකක් පෙන්න්න මේක ලිය පන්නවා ති පින්න එක දැම්මනම් මේක එල්ියට පින්න මෙහම අදවෙල තියෙනවා හරි එදවට මෙන්න මේ හැඩල් එක තියෙනවා හැඩල්ලට සබඳුන පොඩි දන්ඩ. ඒදන්ද කෙලවරි ඒදන්ට ඉහල කෙලවට සබන්ධ වනපුතේ පොම්පේ කොටසට ඉදබස මෙන්න මෙතන් තිබ මේ ආදාාරකයක් මේ ආදාාරකයේ දමයි ඔන්නහම රඳවල ති. ෙන අපි ඒටික සම්බන්ධ කරගත්තා ඊලාට අපට සම්බන්ධ කරගන් තියන පුතේ මේ පොම්පේ තියෙනවානි මේ පොම්පේ මේ පැත්තිර ට්‍රේඩ් සහිත සිදුර තියෙන පැත්ත තියෙන්නේ මේ පැත්ත අපි සම්බන්ධ කරගන්නවා අපේ දියරගෙනියන නලය මොකද දැම්ේ පොම්පේ ක්‍රියාත්ම කරනකොට පුතේ හරිද මේ අපි හැඩල් එක ක්‍රියාත්ම කන්නකොට මේක ඇතුළද මේ පොම්පය මගින් ඇතුළද තියෙන ද්‍රවය මත පීඩනයක් ඇති කරලා ඒ ද්‍රවය පුතේ මේ පොම්පේ කුටීර වෙත ගෙනහල්ලා ඊලකට ඒ පොම්පේ කුටීරේ ඔස්සේ එන දියරටික හද මෙන්න මේ තියන මෙන්න මේ කියන හරිද දියරගෙනයන නලයට තමයි ලබා දීම සිදු කරන්න. ඉතිං අපි මේ දියරගෙනයන නලය මෙන්න මේ ෆෝම්පේට සම්බන්ධ කරගන්න ඕන තවටුපුතේ මේ දියරගෙනයන් නලයේ දෙකළවරම මෙන්න මේ විදිහේ කොටස් දෙගත් තියෙනවා මේකේ ඕනෑම කෙලවරක් කරගෙන. ඒ කෙළවරට මෙහෙම ඒ තියන කොටස කෙළවර දක්වා ගෙන හල්ලා ඊළඟටම කොදරන් තියෙන්නේ. මේ පොම්පය කොටසට හොඳට තද කර ගැනීම. හරිද මෙම. ඔන්න පොම්පේ කොටසට මේක තියලා තද කරගන්නවා. හරිද හරි. ඔන්නහොම. අද කරගත්තා හරිද හරි හෙනම් එහම අද කරගත්තා ඊනකට මේ දියරගෙන්ල් නලේ අනිත් කෙලවර තියෙනවාන මේ දියරගෙනියෙන් නලේ අනිත්කරවර මේ දියරගෙනියෙන් නලේ අනිත්කෙරවලට අපි සම්බන්ධ කන්නවාපුති. අපි ගාව තියෙන ටිගර් කපාටය දියරගෙනයන්න නලේ අවසානකවට අපි සම්බන්ධ කන්නවා. ර් කපාටේ පුතේ ිගර් කපාටේ සම්බඳ කන්න හොඳ මතකතියාගන්න ටිගර් කපාට අපි සාමාන්‍ය මෙහමන ෆ්‍රෂ් කරන්නේ ඒකින්දා දියරගෙනියන් අලේ තියෙන පැත්තර ටිගර් කපාතේ අර තද කරන කොටස තියෙන විදිහට හදන්නේගන් සහල්ලමයි පැට්‍රිකල් එකදේ ටිගර්පටේ එෙම සම්බන්ධ කන්නවා ඒම සම්බන්ධ කලපට ක්‍රියාත්ම කරන අපාසුුවෙනපුතේ මේක නිවරදිව සම්බන්ධ වෙන්න ඕනේ දියරගෙනියන් අලේ කෙලවර තයි ටිගර් කපටේ ෆ්‍රෂ් කන්නන පැත්ත තිියෙන්න්නු හෙන ඔන්න ියරගෙනියන් අලේ කෙලවරට. ි ටිගර් කපාටය සම්බන්ධ කරගත්තා. හරි දිියරගෙනියන් අලේ කෙලවරට ටිගර් කපාටය සම්බන්ධ කරගත්තා. හරි. එෙන ඔන්න ටිගර් කපාට අප ඒ විදිහට, සම්බන්ධ කර හරිෙනම් බලන්න දැන් සම්පූර්ණම ඔන්න අපි පොම්පය කොටස තියනවා පොම්පය කොටස රබි දිියරගෙනියන් අලේ සම්බන්ධ කරා ඒ දිියරගෙනයන්න අලේ අවසාන්ට අපි ටිගර කපාටය සම්බන්ධ කර උති ඊළඟට අපි මේ ටිගර් කපාටේ කෙලවරට සම්බන්ධ කරගන්න ඕනි අපි ගාව තියන ලාන්සය හරිද ලාන්සය තමයි මෙතෙන්ට සම්බන්ධ කරන මේ ලාන්සිය සම්බන්ධ කරගන්න පති මෙන්න මේ කියන කොටස් තුන වැදගත් එෙනවා හර්ද මේ මෙතන් තිබ කුඩා සිලින්ඩර කාර කොටස ඉරවල චුට්ටක් විශාල කොටස ඒවාගේම. ර රෝ් දෙක වැදගත්තේෙනවා හරිද හරිහිෙන මකි කියන්නං කොහොමද මේ ටිගර් කපාටයටට ලාන්සය සම්බන්ධ කරගන්න කියලා. හරිද මුලිින් මේකින් එක ජෝඩුවක් ගම්ම එකන් මෙන්නේ පොඩි සිලින්ද්‍රාකාර කොටසක් ඉටපාදා විශාල සිින්ද්‍රාකාර කොටසස් සහ රබ රෝෂ්්‍ය එකක් ගත්තා. හරිද හරි ඒ අරගෙන මෙන්න මේ ලාන්සේ පෘති එක කෙලවරකට හරිද ලාන්සේ එක කළවරකට මුලින්ම ඇතුළු කරනවා. හරද විශාල සිලිින්ඩරාකාර කොටස ඒ විසා සිින්දරාකාර කොටසපුද එක වැට ට්‍රේට් තියවා හරදඒ ේටතියන පැත්ත එලියටයන විදිහට ඔන්න මෙහෙම ඇතුළු කරා ද මෙහම ඇතුළු කරා ඊළඟට විා සිිින්ද්‍රාකාර කොටස මේ ලාන්සේ ඇතුළ කරග අතට පස්සේ. ඊළඟට මෙන්න මෙතන තිනපුතිේ අරවා අපි දැක් ඊලා කුඩා ලින්ඩරාකාර කොටස තියෙන්නේෙ. අන්නන්නේ කුඩා සිලින්ඩරාකාර කොටසේ කුඩා කෙලවර හරද කුඩා සිිලින්ඩරාකාර කොටසේ කුඩා කෙලවර ඊළඟට ඇතුළ කරගන්නවා මේකත් හෙමයි පපති. විශාල සිලිින්ඩරාකාර කොටසේ, කුඩා කෙලවර තමයියටට ඉදින්න විදිර ඇතුළු කරරි. මේකෙත් කුඩා සිලින්න්ඩරාකාර කොටසේ කුඩා කෙලවරපුතේයටට එන විදිර. ඇතුළුරගත් හරි දෙහෙනම් පැහැදිලිවාලට ඔන්න මේ විදිහට මේ කොටස් දෙක ඇතුළු කරගත්තා ඒක ඇතුු කරග ඊළඟට පුතේ මේ රබරෝශෂගත් තිබනි අන්නේ රබරෝෂ්ක දාගන්නවා මේ ලාන්සේ අවසාන කොටසට මේ අවසාන මුල්ල තියෙන්නේ අන්නේ අවසාන මුල්ලට තියෙන විදිහට ඒ වෂඒක දාගත්තා. ඊළඟටපුති මේ කොටස් හැම එකක්ම ඒක අවසාන කෙලවර දක්වා ගේනවා හරද ලාන්සේ අවසාන කෙලවර දක් ගේනවා හරි ෙ ඔන්න ද ලාන්සේ සම්බ. ද කරගෙන ඊළඟට තියෙන්නේ මේ ලාන්සය ටිගර් කපාතයට සම්බන්ධ කිරීම එහනම් පපුති ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ලාන්සය මෙහි විදිහට හොඳ බලාගන්න ලැම ලාන්සේි මේ කෙව හදාගත්තනි මේ විශාලසිලිින්ඩරාකාර කොටස ඊලාට කුඩාසිලිදඩරආකාරකොටස මේ අවසානම තියන ලබ රෝශ්යක දැපම ද කරන්න මෙන්න මේ කුඩා ිින්ඩර කාරකොටස මේ බ ෝෂ්ක වටම ගේ. නිසි විශාල සිිින්්‍රාකාරකොටසා රෝෂ්ෙක් වටම ගෙනවා ගෙනල්ල ලාලනමකෝ කරන්නේ. ලාන්සයට මේක සම්බන්ධ කරනවා. හරි ලාන්සයට මේක සම්බන්ධ කිරීම සිදුගන්නවා. හරිෙන ඔන්නො විදිරපි ලාන්සයට මේක සම්බන්ධ කරා. හරිද හරි. ලාන්සේයටක විදියට සම්බන්ධ කරලා. ඊ කර පුතේ මේ ලාන්සේ ඉහල කෙරවරට අපිට සබදධ ද. ලාන්සේ පහළ කෙරවරන ටිගර කපාඩේ සම්බන්ධ කරේ ලාන්සේ පහළ කෙරවට ිකර කපා සම්බන්ධ කර මේ ලාන්සේ ඉහල කෙරවට අපිට සම්බන්ධ කරන්තිය එන පුතේ නෑ සින්නාක් හර නොසැල් එකත් තමයි මෙතෙන්න සම්බන්ධ කරන්තිය ඉති ඒ සඳහත් අර අපට ජෝඩුවත් ඉතුරුවෙන තව ජෝඩුවේ තව කොටස්තුනක් ඉතුරුවනි අන්නේ කොටස්තුන ගන්නවා. ොස්තුරම ඕන එනපුදේ ලාන්සේ සම්බන්ධ කරගන්න. හරද ඒනං ඉස්සල්ල වගේම මුලින් ඇතුළු කරගන්නවා පුතිේ හරිද ඉස්සල්ල වගේම මුලින් ඇතුළු කරගන්නවා විශාල සිලිින්ඩරාකාර කොටසේ කුඩා සිදුර. ඉළඟ රඇතුළගන්නවා කුඩා සිලින්ඩා කාර කොටසේ කුඩා සිදුර පැත්ත. හරද ඊළඟට ඇතුළ කරගන්නවා රබ රෝෂ් එක අවසාන කෙලවරට තියෙන විදිහට. රෝ්‍ය අවසාන කෙළවරට තියෙන විදිහට. ඊළඟටම කෝකරන්න යා ඉස්සල්ල දිහටම මේ කුඩා සිලින්ඩරාආකාරකොටස රබරෝෂ්්‍යක දක්වා ගේනවා. විශාල සිලින්ඩරාකාර කොටසාහ රබරෝශ්්‍යක දක්වාගේ නවා. ඊළඟට පපුති අපිට දීලතිය නොසල්වලින් අපි නිලතියන් නොසල්ට යික්කිහිපිය ඒ නොසල් හකින් එක නොසල් එකත් තෝරගෙන මේ විදිහට රි ඉස්සල්ල ටිගර් කපාටය සම්බන්ධ කරාවගේෙන් පති. ලාන්සට. හරිද නොසෙල් එකක් සම්බන්ධ කරනවා. හරිහෙනං ඔන්න බලන්න දැන් අපේ දියර ටැන්කයේ හරිද ප්‍රධහන කොටස් සියල්ලම සම්බන්ධ කල්ලි වර අපි හිමිහිමින් හැඩල් එක සම්බන්ධ කරගත්තා පොම්පේ කොට සම්බන්ධ කරගත්තා දියරගෙනියන් අලය සම්බන්ධ කරා දිියරගෙනියන් අලේ අවසාන්න ටිගර් කපාටය සම්බන්ධ කරා ඊ අපුදේ ටිගර් කපාටයට ලාන්ස එක සම්බන්ධ කරා ලාසේ ඉහර කෙරවටමොකක්ද නෑසින්න නොසෙල් එක සම්බන්ධ කරා හරිෙන ඒටි ඔක්කමම්බන්ධ කල්ලිවරයි අපි ඊළඟටික කරනගම්පුති මේ කොටසත් මෙතන ආධාරකය තියෙන්නේ මෙන්න මේ ආධාරකේට මෙහෙම රඳවලා තියාගන්න පුළුවන් හරි දෙෙන ආදාාරකෙට ඔන්න ඒකොට සි රඳවලා තියා දැග අ බලමු ළඟට සම්බඳධ කරන්තයන්න පපුතේ හරද මෙන්නම අපේ පෙරණය තියෙනවනි. ඒ පෙරණේ අරගෙන මේ තැන්කේ විශාල සිදුරට මුලින්මදාගන්නවා? කට පුතේ මොකක්ද කරන්තියෙන්නේ ඒක අපි වහගන්නවා මෙන්න මේ ලොකු මූඩියෙන් හරිද ලොකු මූඩියෙන්ක් මෙහෙම වහගත්තා හරිහෙනං දැන් අපිට ටැංකිය තුළ සම්බන්ධ කරන්න තියෙන කොටස්ටික සම්බන්ධ කරල අවසාන මෙහ පුතේ ටැන්කිය තුළ සම්බධ කරන්තියන කොටස්ටික සම්බන්ධ කරට පස්සේ අපි මේ පැට්‍රිකල්ල එක අවසා පුතේ මේකට වතුරදාලා ක්‍රියාත්ම කරලා පෙන්න්නන්න ඕනේ අපි මේක සසියන් නිවැරදිව සම්බන්ධ කරා කියලා හද මුක අපි සබධ කර ැත්තම් මේක ක්‍රියත්ම න්න ැනි හරියට ඉතින් ඊට ඉස්සල් අපිට මේක නිවරදිව සම්බන්ධ කරාදකනක පවිතු වඳ වබෝධයක් ගන්න පුළුවන් මේ කොටස්ික ඔක්කොම සම්බන්ධ කරලා. මෙන්න මේ හැඩල්ක පුතිේ ආධාරකයෙන් වෙන්කල්ලා මේ ටිගර් කපාටය ඇත්මක ලාන්සයත් ආධාරකයෙන් වෙන් කරලා. හරිද මේ කොටසත් වංකල ආධාරකය වෙනම තියාගෙන මේ හැඩල් එක පොඩ්ඩ ක්‍රියාපම කන්නවා. විනාඩියක් කාලයක් වගේ හැඩල් එක මෙන්න මේ විදිර ක්‍රියාපම කන්නවා. හරිද. ැම මේ වතුර පුරලනෑ දැම් මේ හඩල්ලේ ක්‍රියාත්මක් වෙනකොට මොකද වෙන්නේ. ටැන්කිය ඇතුළද තියෙන වාතය සම්පීඩනයට ලක්වෙන අපපුතේතුර නැහැන දැම් මොකද වෙන්නේ. ටැන්කි ඇතුළද තියන වාතය සම්පීඩනයට ලක්වෙනවා. හරි ඔහොම ටිකවෙලාවක් කරලා. ඉටවස්ස ආයිත් මේ ආධාරකය හොම දාලා. අපේ ටිගරකපාටය තියෙන්නේ ටිගරකපාතේ විෘත්ත කරන්න කොට ඔයාට මෙතනින් හුළම්පාරක් එලියට යනවා ඇහෙනවා නම්. ඔයාගේ මේ පොම්පේ සවිකිරීම, සාර්ථකයි සීයට අනූ නමයක් විතර. හරිද මෙහෙවන්න ්‍රෂ් කර ගාමම් පුතාලට හෙන්නඇතුවදේ මෙතැනින් හුළම්පාරක් එලියට යනවා අපිට හෙෙනවා රද මොකද. අපි මේ හැම කොට සම්ම සංවෘර්ථ වන විදිහට නිවරදිව සම්බන්ධ කරගෙන අප හින්දා. අපිගේ පුතා මේ ඔක්කොම හ සම්බන්ධ කරලා. මේ හැඩල් එක ක්‍රියාත්ම කරට පස්සේ. මෙතනින් හුළම් ටැගර්පටේ විවෘත කරහම මෙතනිින් හුළම්පරක් යන හෙන් ැයි කියලා. හෙමුණොත්පති යා කොහේ හරි සම්බන්ධය වැරදත් තියෙන හර හරි හෙනම් යවිදිර අපිට සම්බන්ධය අම්දත්දුරකට නිවරදීද කියලා තීරණය කරගන්න පුළුවන් ඒකහෙම තීරණය කරගත්තර පස්සේ අපිට තියෙන දැම්න්නේ ටැන්කි ක්කොම සබන්ධක ලවසානයිනි ඊනට තියෙනපුති මේ ටැංක අපි ඩියරිසින්න ගෙනියන කොට අපි කරේල්ලගෙන්න්න ගෙනියන්නේ අය කරල්ලගන්න ගෙනියන්න ඕනේ ආධාරක දෙක සම්බන්ධ කරන්න තියනෙත ොඩේ ආධාර දෙක සම්බන්ධ කිරීම සඳහා තමයි මෙන්න මේ කොටස්ික මේති පපුති නොල්ලක් අත නොසල්ලක් එන්න නොසල් එක තියනවා බලද අපේ මේ තුරල යෙන් මොවාද. එච්චරයි තුරලා තිය අනි ොක්ොම. රයි මේ අපේ පෙන් එක තියනවා හරද අනි තොක්කොම වෙරයි දැඟපේ යෙන්නේ මෙන්න මේ පටි දෙක සහයි පටි දෙක සම්බන්ධ කරගන්න ඕන ආදාරක කිහිපේ තියන්නේ හරිද අරහිෙන දැ අ බලමේ පට දෙක සබන්ධ කරගන්න විදිහ මේ පට දෙක මුලින්ම පති මේ පටියයේ පති දෙක අරගෙන මේ පති දෙකම එකහ සමාන පටි දෙක මේ පටතිය මුලින්ම මේ පටි දෙකම ඉහලින් සම්බන්ධ කරගන්න ඕන ඉහලින් සම්බන්ධ කරගන්න මේ විදිර එක පති අ කරගන්න මුලින්ම මේ මෙතැන පුතේ එක ම විදිර තිය සිදුරපෙලිකක් තියනවා බරන් ලංලා ට පෙන්න්න යිද. හද එ. ම රතිය දරපේරි ලකක්ත්තියනවා. මෙන්නම එක සිදුරුපේලියක යතම තියන සිදුරෙෙන් හර මේ විදිරට පටිය ඇතුළු කරන්නවා මුලින්ම. ඒක ඇතුළු කරල්ලා ඒ සිදුරුපේලි හලතියන කෙවරින් පටිය ගන්නවා මෙහෙම. යටටම සිදුරෙන් ඇතුළු කරනවා. රිද ඉහළම සිදුරෙන් ගන්නවා. ඒ අරගෙන පුතේ මේක මැද සිදුරත් තියෙනවානි අන්නේ මැදසිදුරෙන් ආයිත් මේක ඇතුළු කරනවා. හරිද මැද සිදුරෙන් ආයිත් ඇතුළු කරනවා. මැද සිදුරෙන් ඇතුරු ක හම මේක අයිත් පහල සිදුරෙන් එනවා හරි න්නොඒක අන්තවගේ ආඩු පස නවත්තනවා. ඔහොම කරට පස්සෙබතේ මේක ඉතාමත් හයියට අපේ ටගෙර සම්බන්ධ අපි මෙහි ඇත්්දට කොච්චර ඇත්්දත් මේක ගැලවෙන්නනෑ අපඒ එක නිසාාකාරව සම්බන්ධ කර න්නමංල නිපටිය සම්බන්ධ කරන විහ පෙන්න්න හොඳ බලාගන්න? පටියේ කෙළවර ගත්තා. ඒ පටියයේ කෙලවර මේ පහතියන සිදුර තියෙනවානි පහලා තියන සිදුරෙෙන් ඇතුළට ඇතුළු කරගත්තා. හරද උඩමතියන සිදුරෙන් එලියට ගත්තා හරදපුදේ උඩමතියන සිදුරෙන් එලියට ගත්තා. ඉනේ මැදතියන විවරේ තියෙනවානි ැදතියනවිවරේ ඒ මදතියන විවරෙන් ආයිත් ඇතුළු කරනවා. දතිනවරෙන් ඇතුු කල්ලමකෝ කරන්න අයිත් පහල තිය විවරෙන් මේ විදියටට එලියටගත්තා. නිස සෙලියරං අයිත මේ පටි අධනකොට අපිට පේවා හොඳට මේක ඉතාමත් අදට සම්බන්ධ වෙන කිය. හරද ඔන්නමං අයිත්පෙන්න්න කොහොමදාගන්න කියලා ඔන්න බලාගන්න මේ පටියගත්තා පටිය මෙන්න මේ අතම තියන සිදුරෙන් ඇතුළු කල්ලා ඉහලමතියන සිදුරෙන් එලියට ගන්නවා හරද එලියටරගෙන් නිවවාසයි මේ මැදතියවන සිදුරක් අන්නන්නේ මැදතියන සිදුරෙන් මෙහම පටි අයිත් ඇතුළු කරනවා. ට අයිත් ඇතුළු කල්ල මකෝ කරන්නේ මේ පහල කරවින් මෙහෙ මැදගන්නවා ඒ ැදගත්තර පස්සේ දැන් අපිට පේෙනවා. මේ පටි දෙකම ඉහල කෙලවර්වරින් ටැංකියට නිසියාකාරව සම්බන්ධ වෙලා තියනවා කියලා. හරිද හරි ඉලං ඉලවස බරු අපි පහල කෙරවර සම්බන්ධ කරගන්න විදිහ. මේ පහල කෙරවල සම්බන්ධ කරගනපුතේ මේ ටැංකිය දෙපසින්ම මෙන්න මේ විදිහට හරද කවුලු දෙකක් තියනවා. මේ පැත් එක කවුලුවත් තියෙනවා. හරිද ටැංකිය අනිප් ඇත්තේ. කවුලුවත් තියෙනවායි කවුලුවත් එක් මේ විදිර පොඩි විවරයකුත් තියෙනවා මේක. අපි මේ පටි දෙක තියන පුුතේ මේ පති දෙක එක පටියකට අපි කෙන ස්තීරපටිය කියලා. ඒ ස්තීරපටය කියන පටියපුුතේ හැමතිස්සෙම. ර ටැන්ගෙර සම්බන්ධ වෙලා තියෙන්නේ අනිත් පටි අපි කියනවා ආධාරක පටිය කියලා ඒ ආධාරක පටය කෙන අප ස්කෝල බෑගගේ අපි සහරලාට එක පැත්තක් විතරද්දාංඉන්න අනිපැත් අපිට අශ්‍ය අවස්ථාව වල් විතරනිදා නිද මේකෙත් අවශ්‍ය අවස්ථාවන් ව දිනමයි අපිට දෙවනුවට දාගන්න තම මේ ආධාරක පටිය තියෙන් හරිද මංහෙන මුලින්ම ස්තීරපතිය ටැන්කර සම්බන්ධ කන්න විදිහලට කියල දෙන්න හරිද හරි ඔන්න මේ විදිරපුතේ මේ පතිය රැලි නොගෙන විදිහට අපි මෙහම ඇදගන්නවා ඇලි නොගහෙනන දිහට මේ විදිහයට ඉහල කෙලවගෙන ඇදගෙනවා ඊට පස්සේ මේ පහල කෙරවර තියෙනවානි පහල කෙරවර දක් ඇගෙනාවට පස්සේ අර අපිට පුතේ එක මාකාරයේ කොටස් දෙකත් තිබ්බෙ දාව මෙතන මේ විදිරම එකම විදිහ තියෙන කොටස් දෙගත් තියෙනවානි අන්න එකෙන් එක කොටසක් අපි ගන්නවා හරිද මේ විතර එක කොටසක් ගත්තා කටස අරගෙන ඊලාටම කෝකරන්න ඔොවට ම පෙන්න්නනවා මේක එක පැත්තකපුතේ නිකන් නැමින් දෙකක් සමග තියනෙන කොටසත් තියෙනවා හරිද එක පැත්තත් තියෙනවා මේ විදිහට ලළු දාරක් එක මෙහම නැවීමත් තියෙන. අනි පැත්තගත් හම සමතලා පැත්තත් තියෙන්න්නේ. මෙන්න මේ සමතලා සහිත පැත්තෙෙන් පුතේ මේ සමතලා පැත්ත තියෙන්නේ ඒ සමතලා පැත්තෙෙන්ම කෝකරන්නේ අපේ මේ පටිය මේක තියෙන සිදුරට ඇතුළු කරගන්නවා මේ විදිහට. ද සමතලා පැත්ත තියෙනවා දැම්මේ පුතාලාලට පේන පැත්තිේ සිදරුව හද මෙන්න මේ සමතලා පැත්ත තිෙනවාන මේ සමතලා පැත්තෙම්මකෝ කරන්නේ පටිය මෙන්න මේ විදිර ඇතුළු කරගන්නවා. ඇතුළු කරගෙන මේ කෙලවරින් මෙහෙම අ දීනවා. ඇදලා පුතේ ළඟන මොකද කරන්නේ මේක මෙහෙම ඇතුළට නවනවා. හරිද මේ කොන්න දැන් ඇතුළු කරා හරිද සමතලා කෙලවරින් ඇතුළු කරා ඇතුළු කරලා මේක එලියට ඇද ගත් අපටිය ඉට පස්සෙම කොද කරන්නේ මේකපුතේ මෙහෙම තියලා. ඇතුලට නවා ගැනීම සිදු කන්නා හොඳට බලාගන්න හරිද මේක මෙහෙම තියෙනවානි මේක ඇතුලට නවලා හරිද මෙන්න මේ පහල කෙලවරාත් මෙහෙම. ඇතුළට නවාගන්නවා හරිද වල ස්කෝලේ බැග්ග එක දානාව වකි. හරිද මේ පහළ කෙරවර මේ පටිය තියෙනවානි ඒ පටිය මේ විදිහට ඇතුල්ට එෙන විදිහට මේක වැහෙන විදිහට මෙහෙම නවාගන්නවා. එහෙම නවාගෙන ඊලා කරමකද කරන්න පුතේ ඒක සම්බන්ධ කරන්නවා අපේ මේ මෙන්න මේ පැත්ති තියෙන හරිද මේ කෙලවරට හද මේ කෙලවට අපි ඒක සම්බන්ධ කිරීම සිදු කරනවා. හරිද හරිහෙනං වන්න බලාගන්න? මේ විදිහට මේ කෙලවරට සම්බන්ධ කරගන්න පුළුවන් ඒක. ඔන්න විදිර කාන්ට ලස්සන්ට සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධ වනාට පස්ස පුතේ ඒ පැත්තෙ පටිය සම්බන්ධතාවය සයට සීයක්ක් හරියට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වනා රිද හරිෙනම් බලන්න ඔන්න අපි එක පැත්තක තියෙන පටියක් අපේ නිවරදිව සම්බන්ධ කරගත්තා අපි නම් බලමු ඊළඟ පැත්තෙ පටිය සම්බධ කරගන්න විදිහ ඔන්න ඒත්ත පුත ඉහල කෙලවරිද අපි මෙහම ඇදැගෙනවා පටිය මොකෝ එක ඇලි නොගැහෙන විදිහයටඒ ර ොට ක් . අරකම් විදිේ තිබ්බය එකෙන් කොටසක්ි තුරුයි මෙන්න මේකගේ කොටසක්්‍ය තුරයි. මෙන්න මේ කොට සිගන්න පුතුතිේ මුලින්ම මේ කොට සිට වැදගත්වෙනවා ොද මංක්ක මේ අපේ තාවකාලික සම්බන්ධකයක් කියල මේ අපිට අවශ්‍යවස්ථාවලදී තමයි ටැන්කෙට සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මේ විදේර අවශ්‍යවස්ථාව වලදී මේ අපිට ටැන්කෙට සම්බන්ධ කරගන්නවා හරද ඒකන්ද මුලින්ම මෙන්න මේකට ඇතුළු කරගන්නවා අපි මේ කොටස හරද මුලින් ඇතුළු කරගන්නවා අපේ පටි අරගෙන ඒ පටියේ පටියේ මෙන්න මේ විදරතියාගෙන මේ යනවාන පුතේ කොක්ක සහිතකොටසඒ කොක්ක සහිත කොටස ඇතුල්ට ඉන්න විදිහර තියාගෙන මෙහෙම ඇතුළු කරගන්නවා. හරිද කොක්ක සහිතකොටස මෙන්න මේ කොක්ක සහිත කොටස යටට තියාගෙන මේ අපේ මොකද පටියමොකොද කරන්නේ මේ විදිට ඉහලින් ඇතුළු කරගන්නවා මෙහම ඇතුළු කරගන්නවා. හරිද මෙහෙම ඇතුළ කරන ඊලාන මොකද කරන්න පුතේ ආයිත්තර් ඉස්සල්ලවාගේ මේකොට සරගෙන මේකොටස මෙන්න මේ පැත්තේ කෙලවරිින් මේටි ඇතුළු කරගන්නවා. හරිද? මේ බැත්ත මේ කෙලවරින් පටිය මෙහෙම ඇතුළු කරගත්තා හද පටේ බත්ත කෙලවරින් මෙහම ඇතුළු කරගත්තා ඊළඟ ොකද කරන්නේ එහෙම ඇතුළු කරගෙන මෙහෙම එලියට ඇදලගන්නවා. හරිද ඇදලාරගෙන ඊළඟට මේක ඇතුළටා විස්සල්ල එක වගේම මෙහෙම ඇතුළට නවාගන්නවා. හරි ඉස්සල්ල එක ඇතුළ නවාගත්තේ ඒ විදිහටම මේක මෙහම ඇතුළට නවාගන්න. ඇතුළට නවාගෙන මොකද කරන්නේ මෙන්න මේ කොටසපුති මෙහෙට යවලා මේකත් අද කරගන්නවා. හරිද. මේක මේ දැන්තියනවාන මේක මෙන්න මේ සිදුර සහිත කොටස අන්නේ සිදුර සහිත කොටසට මේ අපිට මෙහෙම අවලා තද කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔවිධරතියලා තද කරගැනීම සිදුගන්නවා. හරිද හරි ඔක තද කරගතර පස්සෙපුුතියේ ඒ පටිය සම්බන්ධ කල්ල ඉවරයි. ඉරට අපිට ඒ පටිය මේ පැත්ති තියෙන මේ කෙලවරට මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවවා මේ තින කෙවර තිෙනවා ඒ කෙළවරට. අවශ්‍ය අවස්ථාවන්වලද ඔන්න හොම සම්බන්ධ කරගන්න පුළුවයි ගැන්නේ. අපිසාන්්‍යෙ මේ නැප්සැත් දිරිසියන්ත්‍ර දානකොට පුති මේ පැත්ත මුලින්ම කරට දාගන්නවා. මේ පැත් ස්තිර සබඳ කල්ලන්තියෙන් මේ පැත් කරට දාගන්න ඉටුවත් මේ පැත් සබන්ධ කල්ලන ටැන්කට. ඉඩ මේ පැත්තරට දාගෙන මේක අපේ කර උඩින්ං මෙහෙම අරගෙන ඊළඟට තමයි අප මේක ටැන් කියියට සම්බන්ධ කර ගැනීම සිදුකරන්න. ඒහිද තමයි අප ඒකට කියන්නේ. හරිද ආධාරක සම්බන්ධ කියය කියලා. හරිද හරිහිෙන ඔන්නව විදිහට අපේ නැපසැත් දරිසිනයන්ත්‍රේ. කොටස්ටික අපි ඔක්කොම සම්බන්ධ කර දැම් බලන්න වාල මේසේ මොහරි තුරුවිද කියලා හරිද නෑ මේසේ මොවගත් තුරුනෑ අදාල දවල් මෙදනපුතක මොකක්ද නොසල් ගත්තියනයි තෝර අපි නොසල්ෙක්යින සම්බධ කගන්න පුලුවන් ඉතින් විදිහට අප අදාල හැම කොටසක්ම අපි මේකට සම්බන්ධ කරගත්තයි තර යම්කිසි කොටසක්මට සම්බන්ධ කරගන්න විදිහ හරියට බලාගන්න හම්බු නැත්තම් පුතේවාට පුළුවන් ආයිත් වීඩුව එකින් ඒ කොටස බලාගන්න හරි දෙහෙන ඕක තමයි පලවෙනි කොටස මේකි පලවෙනි පැටිකල් නැපසැක්් දීරිසින යන්ත්‍රයක කොටස් ගලවා එකලස් කිරීම කියනෙ එක. දැන් තමයි අපි මේකේ ටිකක් සංකීරණ අනිත් පැටි කල්ල ගෙන සාකච්ඡා කරන්නහ දන්නේ. ඒක නමතමයි පපුති නැපසැබ් දීරිසිනය න්ත්‍රයක් අංක ශෝධනය කිරීම කියනෙ එක. හරද මේ නැපසැ් දීණහන්සියක් අංක ශෝධනය කිරීම කියනෙකින් බලාපොරොත්තු වෙන්නේ අපි වාට කියවා සරලෝම අපි තේරිවල් දිගෙන ගන්නවා හරද හරි බෝඩ්ඩ එක බලන් හැමෝම හරි අපි තිරි ඉගෙනගන්නකොට ඉගෙනගන්නවා මේ ආන්ත්‍රීකරණය පාඩ මේ හරිද තිරිටි ඉග ගන්නකොට ඉගගන්නවකුතේ හරිද අපි මෙහෙමයි ඔන්න දැන් අපි වගාභූමි දෙක් තියෙනවාමට හරිද මටගෙමට වගා භූමි දෙකක් තියෙනවා කියලා ඒ වගාභූමි දෙකේ හරිද. ් රිසේන් අංකශෝධනය කිරීම කියෙන පැටිගල්ලක ටිකස් සංකීර්ණයි ඒහින්දා හොඳට හගන්ඔන්න මටපුතේ තියෙනවා හරිද වගාභූමි දෙකක් මේ වගාභූමි දෙකම හෙක්ටයාර්ක වගාභූමි දෙකා. හරිද හෙක්ටයාර් එකක බූමි දෙකා. මේ භූමි දෙකේම ම බඩිරුංු වගා කරලා තියෙනවා. හරද මේ භූමි දෙකේෙන් බඩිරු වගාකරලා තියෙනවා. ඒ බඩිරුංග වගාකරගෙන යනකොට මේ භූමියයට බුතේ යම් පලිබෝධකාරකයක් ඇවිල්ලා ව්‍යාප්ත වෙලා. හරිද පලිබෝධානයක් සිදු වෙලා. එදකොට ඒ පලිබෝධානයහම මේ භූමි දෙකට එක විදිර සිදලා තියෙන හින්දා. මම යන අපේ ගම ඉන්න කෘසිඋපදේශකය හම්බෙන්න්න. එයා මට කියනවා මෙන්න මේ ඒ කියලා පලිබෝධ වර්ගයක් තියෙන පලිබෝධනාශක වර්ගයක්. අන්නේ ඒ කියන පලිබෝධනාසක වර්ගයෙන්, ලීටරබ් දෙකාග හරිද හැක්. ඒර එකකට යොදන්න කියලා. ඒ කියන පලිබෝධනාශකින් ලීටර් දෙකක් හෙක්ටයාර එකකට යොදන්න කියලා. හරිද හරිහෙනං උන්නවන් දන්නවා මන්ද මේ ඒ කියන පලිබෝධනාශකින් ලීටර් හතරක් මිලදීගෙන ගෙදරාව මොකෝමගේ එෙක්ටාර් දෙක භූමයක් තියෙනවා එතකොට මේකට ලීර් දෙකක් අවශ්‍යයි මේ භූමර ලීර දෙකක් අවශයයි තින් ඔයිවිදරවන් ලීර් දෙකේ කොටස් දෙකට ලීටර් හතරක් ගෙදරගෙනවා ඊලාන මංමකද කරරිපුති. දියරිසින ටැන්කයක් ගත්තා ඒ දියරිසෙන ටැන්කි දෙකක් ගත්තා ඒකටැන්කිියක ධාරිතාව ලීටර දාසයයි. හද ලීට දාසයකින් යුක්ත දිීරිසින දෙකක් ගත්තා. හරද ලීට දාසයකින් යුක්ත දීරිසිනයන්ට දෙකක් ගත්තා. ඒ දීරිසිනයන්ට ජලේලීටර දාහතරක් සහ, අදාළ පලිබෝධනාශකයේ ලීටර් දෙක ගනනි බම එකතු කරයි. තන් ලීර දාසය හැදෙනවාන ජලේ ීට දාහතරක් සහ, පලිබෝධනාසගේ ලීට දෙ එක ගාන එකතු කර ඔහොම එකතු කරල පුතේ මෙන්න මේ ටැන්කන් හරිද මේ වගාභූමි දෙකට දැම්මං ඒ කියන පලිබෝධනාසගේ ඉසින්නේ යන්නේ හරිද ඔන්නවං ගත්තා මට කියනමකද ඒ කියන පලිබෝධනාසිෙන් ලීටර දෙකක් එක වගා භූමිකට දාන්න අනි පැත්තෙත් එහෙම කියනවා ඒ කියන පලිබෝධනාසිෙන් ලීටර දෙක් එක සම්පූර්ණ හෙක්ටයාරි එක භූමියට දාන්න මම්මකද කලි ලීටර දාසයක දිරිසින ටැන්කියක් අරගෙන ඒ ලීටර් දාසර ජලය ලීටට හතරද දාලා ඒ ජලය ලීර්ණ හතරට ඒ කියන පලිබෝධනායෙන් ලීර් දෙකක් දාලා සම්පූර්ණ වගාශේෂත්‍රයේ සින්නහදන්නේ. බම්බති මේ වගාශේෂත්‍රයේ හින්න ගන්නේ අපේ පිරිමි ළමයි. හරද කොල්ලොන් අරගෙන මේක ඉෙනකොට. එයාලා හරද මේ හෙක්ටාර එකේ භූමිය සම්පූර්ණ ආවරණය කරා. අර ලීටර දාසේ ටැන්කිය මගේ ජලයලීර්්‍ර දා හතරක් සහ ඒ කියන පලිබෝධනාශක ලීර දෙකක් අන්ර්ගත වෙලා බ ටැන්කියෙන් සම්පූර්ණ මේ වගේ ශේෂත්‍රීම අවරණය කර. ඒ කියන්නේ අර කෘසි උපදේශකයා කිව්ව වැඩේ හරියට සිදුවනාා. හැබැයි මං මේ පැත්තබෘතිය දුන්න ගස්ලට ඒ කියන් ගෑනු ළමයිට හරි දෙයාටත් ඔන්න. ලිර දාසේ ටැන්කියත් දුන්නේ එයාල මොකද කරේ මෙහෙම දියරසිීගෙන එනවා. හර දෙයාල මෙහම දිියරහිගෙනේනවා, මෙහෙම දියරහිගෙන ඇවිල්ලා. එයාලට පුළුවන් වනේ මෙන්න මේ දක්වා විතරයි ඉදිහරහින්න. ලීටර දාසීන් එයාට සම්පූර්ණ වගේ ශේෂ්‍රි ආාවරණය කරන්න හම්බුල නැහැ. මොද පුති යාලට ශක්තියක් නැහැ ගැන යාලා ලොකුවට දිරිසින වගේ වැඩසඳහා යොමු වෙන කත් යෙනමේනි. ඉදින් යාලට මොකදනේ සම්පූර්ණ ලීටර දාසීන් වගා භූමි ාවරණය කරන්න බැරිවුණ. එතකොටපුදේ ගැටලුවක්න මොකද මටට කෘසිඋපදේශකයා කිව්වේ ලීටර දෙක. සම්පූර්ණ වගාවට යොදන්න කිය. දැන් ඒක වුණාද නැහැ ලීටර් දෙක ඉදිරතියෙන්න්න කොච්චරකටද. සම්පූර්ණ වගාවෙන් අඩකට වගේ ප්‍රමාණයක්. ඉදි මෙන්න මේගේ තත්ත මගහරවාගන්න අපි දියරිසිනයන්ත්‍ර අංකශෝධනය කරගැනීම සිදු කන්නවා. මේ දීරිසිනයන්ත්‍ර අංකශෝධනය කරගන්න කොට පුති අපිට ප්‍රධාන දේවල් දෙක් හොයාගන්න පුුවන් දීරිසිනයන්ත්‍රය අංකශෝධනය කිරීම මගේ. එකත් තමයි හරද හෙක්තයාර එකක භූමියකට, කොච්චර දියරටැන්කි ප්‍රමාණයක් අවශසායිද කියනෙ හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟක තමයි එක වරකදී දියරටැන්කට කොච්චර පලිබෝධනාසක ප්‍රමාණයක් ඉ පලිබෝධනාසක ප්‍රමාණයක් යොධනවාද කියල එක හොයාගන්න පුළුවන් වෙන මොකක්ද මේ නැ්සැත් දිරේශ්ණයන්ත්‍රයක් අංකශෝධනය කිරීම කියන එකෙන් ප්‍රධහන දේවල් දෙක් අපිට ඉගෙනගන්න පුළුවන් එකක් තමයි. ටැන්කියකට ඉගන් හෙක්ටයාර් එක භූමියකට දියරිසින්න කොච්චර ටැන්කි ප්‍රමාණයක් ඇනවදිගෙෙනවාගන්න පුුවවා හර ැම් මේ කරම් පුත් එක ටැංකයකින් සම්පූර්ණය ස්සනි බොයිස්ලා එක ටැංකියකින් සම්පූර් හෙක්ටයාර් එක භූමි ස්සා. ඇවැයි ගස්ලට ඒ එක මධියවර තියෙනවාන එයාට ටැන්කි දෙ එකක් විතරයනවා. ඉතින් අන්නේඒක හොයාගන්න පුළුවන් වෙනවා ඉතාමා සාර්ථකව දිරිසිනයන්ත්‍රයක් අංකශෝධනය කරහම. හරිද හෙක්ටයාර එක් එක භූමියකට දියරිසින්න කොච්චර ටැන්කියක් ටැන්කිි ප්‍රමාණයක් අවශ්‍යසයිද කොල්ලොන්ට නං අවශ්‍ය වවෙන්න එක ටැන්කි අයි හරද කොල්ොන්ට නාවසන එක ැන්කය කෙල්ලොන්ට ටැන්කි එක. ඉදිඒ හොයාගන්න පුළුව අපට ිරිසිනයන්ත්‍රය අංකශෝදනය කිරීමමගේ. ඒවගේ මනිත්‍යක තමයි වරකදී ටැන්කියකට කොච්චර දීර්‍රමාණය මිශ්ස කරන්න ඕනදක ැපති පිරිමිලමයි ගෙන අවලකුන් නැහැනි එක ටැන්කියකින් හෙට්ටයාරික අවරණය කරන හින්දා.ඇයාලගර දීර ලීටර් දෙකම එකටැගගේ දැම්ම වුලක්ු නැහැ හැබැයි දැම් මෙතන ටැන්කි දෙකින් අවරණය වෙන් හෙක්ටාය එකයි භූමිය එඒනම්පුති එක ටැන්කියකට ලීටරය බැගින් තමයි ටැන්කි දෙකට ලීඩර් දෙක මිශ් කරන්න වෙන්න. අන්න විදිහට වරකදී එක ටැන්කියකට කොච්චර ලසානිකටඔේ දීර ප්‍රමාණයක් යොදන්න ඕනද කියන එකත් අපිට මේ දැප්ස දිරිසිනයන්ත්‍රයක් අංකශෝධනය කිරීම කියන කොට්සේ මගින් අපිට කරගෙනයන්න පුළුවන් හට දෙහෙන මගේ තියරී ගැවාවල්ල කොට කතා කරන්න නැහැ මං නිතාම සරලව කියල දෙ න්නම් ඕෝකේ. මහ තිර ොඩ ගමරැගල්ලුන් හතමයි පැදිලිවෙන්න බයි තේර දන් ඩ නැතින්ද මල් පැට්‍රි කල්ලෙ කියල දෙන්නම් කොහොමද මේක කරන්න කැලි තින්. දැම් මේ විදි අපි හගත නැපසත් දිරිණ අන්ත්‍රී යෙනවාවන. බෙන්ඩ මේ නැපසත් දරිසින න්ත්‍රීට හරිද පුදේ මේකද අපි ප්‍රධාන වශයෙන් ලබාගන්නවන දත්ත දෙගක් තියනවා. මේ නැප්සැත් දිරිසේන්ත්‍රයක් අංකශෝධනය කරන කොට ප්‍රධහන වශයෙන් ලබාගන්නවන දත්ත දෙගත් යවා. පලවෙනි දත්තය තමයි හද පලවෙනි දත්තය තමයි? ධහන වශය බාගන්නවන දත්ත දෙකත්තියවා. පලවෙනි දත්වය තමයි මිනිත්තුවක කාලසීමාවකදී මිනිත්තුවක කාලසීමාවකදී, දියරිසිනයන්ත්‍රයේ ක්‍රියාකරු, කොච්චර දියර ප්‍රමාණයක් විසර්ජනය කරනවාද කියනෙ එක හොයාගන්න ඕනි. මිනිත්තුවක කාලසීමාවක් නපසැක්, දියරිසිනයන්ත්‍රය, දිරිසිනයන්ත්‍රයේ ක්‍රියාකරු ක්‍රියාත්ම කරනකොට කොච්චර දියර ප්‍රමාණයක්, නොසෙල් එක මගින් විසර්ජනය වෙනවාද කියෙන මුලින්ම හොයා ගන්න ඕනිේ. හරි අපකට කියනවා විසර්ජන සීග්ගතාවේ හොයාගන්න ඕනි කියලා. හරිද විසර් සීග්ගතාවේ හොයාගන්න ඕනි ගැන ඒකක කාලයකදී කොච්ච දියර ප්‍රමාණයක් විසර්ජනය වෙනවාද. නැත්තාම්පි කියනවා මිනිත්තුවක කාලයකදී දියරිසිනයන්ත්‍රයේ ක්‍රියාකරු, කොච්චර දියර ප්‍රමාණයක් ඉහිනවාද කියෙක හයාගන්නද ම දීරිසිනයන්ත්‍රේ කයාකර කියමක එහෙනම්. මම දීර හිමීම් පුතේ වගාශේෂත්‍රය තුළ යනකොට එක මිනිස්තුවකදී. කොච්චර දියර ප්‍රමාණයක්, ම එන්න මේ නෑසින්නේෙන් පිටට යවනවාද කියන එක හොයාගන්න ඕනේ. ඒක පතේ පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස්සෙනවා. ඒකක කාලයකදී. කොච්චර දීර ප්‍රමාණයක් හිහනවාදෙනකේ පුද්ගලයාගේ පුදගලයාට වෙනස්ේ. නම්ම මුලින් ොයා ගන්නන එක. විසර්ජන සීග්ගතාවේ කිය නෝපි. මිනිත්තුවකදී පිටකර දියර ප්‍රමාණය. ඊළඟට හාගන්න ඕන දත්වේපුතීමං මිනිත්තුවක කාලයකදී ආවරණය කරන වර්ග ශේෂ්්‍ර පලය හවාගන්න ඕනේ. අරද ඒගැන් දිීරිසිනයන්ත්‍රේ ක්‍රයාකරු වෙන්නේ අන්නේ දරිසිනයන්ත්‍රේ ක්‍රියාකරු මිනිත්තුවක කාලයකදී ආවරණය කරන වර්ග ශේෂ්්‍රඵලය තමයි ඊළඟට හොයාගන්න ඕනි. හෙෙනම් ප්‍රදහන දත්ත දෙක් මන්දැන් හොයාගන්න ඕනනි මේ පැට්‍රිකල් එකට එකත් තමයි මිනිත්තුවක කාල සීමාවකදී, දියරිසිනයන්ත්‍රේකියයාකරු, කොච්චර දියර ප්‍රමාණයක් නොසල් එකින් විසර්ජනය කන්නවාද කියන එක. අනිත්්‍යක තමයි මිනිත්තුවක කාලසීමාවකදී, දියරිසිනයන්ත්‍රේකියාකරු, කොච්චර වර්ග ශේෂ්්‍රපලයක් ආවරණය කන්නවා තිදිගෙන දියර එහිනවාද කියන එකන්නේ. ම ියෙරහිගෙන න කියමුකෝ දියරහිගෙන යනකොට මිනිත්තුවක කාල සීමාවක් යනකොට. මං කොච්චර ප්‍රමාණයකට දියර එහිනවාද කියන එක තමයි. මන් දෙවනිියට හවාගන්න තියෙනෙ එහෙනපු ල මුලින්ම විසර්ජන සීගතාවේ හවාගන්න විදිහ. එකැන් ඒක කාලයකදී කොච්චර ජල ප්‍රමාණයක් විසර්ජනය වෙනවාද කියනෙ එක හොයාගන්න විදිහ. හරිද හරි ඒක හොයාගන්න විදිහපති මෙන්න මෙහෙමයි කරන්න තියනීම හද හර එන්න එෙෙනම් අපේ නැ්සැත් දිරිසිණ න්ත්‍රියයට මේකට මුලින් වාත කරන්තියනෙ අඩක් විතර ජය පුරෝනවා හරිද මොකද කරන්තියෙන්නේ අඩක් විතර ජලය පුරෝනවා. අඩක් විතර ජලයපුරෝලකුතේ. හරිද අඩක් විතර ජලේපුරෝලා. ඊළඟට වාට කරන්න තියෙන්නේ වා ස්ට ච්චක දීලතියන මක දීලති ස්ටප ොච්ච හරද ඔන්න අඩක්විතර ජලෙ පෙරේවා ඊලානට වාට දීලතියනො පපුද ස්ටෝප පොච්ච එක හරිද හරිවා ස්ටප් ොච්චක වාගේ අතර ගත්තා හරිද හරි දැවාම කද කරන්න ස්ටෝප් පොච් එක ඔබලා. විනාඩියක කාලයක් යනකං. මෙන්න මේ හැඩල් එක පුතේ පහලොස්පාර පමණ උස්පහත් කරමින්. හද ද ස්ටෝපච්ච කොබල තියෙන්නේ. ස්ටපච්ච කොබලා විනාඩියක කාලයක් ැනකං අපිමකෝ කරන්නේ. මේ හැඩල් එක පාලොස්පාරක් පමණ උස්පහත් කරමින්. මෙතන තියෙන ටිගර් කබාතය විෘත කරලා. නෑසින්න මගින් පිටවන ජලප්‍රමාණය බාස්කට් හකට එකුතු කරගන්න ඕන. හරිද ඔොන්න මම මෙහෙම ටිගර කපාටය බුතේ අල්ලගෙන මංමකෝ කරන්නේ මගේ නැප්සැබ් දීරිසිනයන්ත්‍රය විනාඩියත් යනකං උපහත් කරනවා ඇදැමගේ ජලේ පුරෝල තිබහම පුරෝල තියනකොට න කරන්නේ ඒගින්න්න මේක හෙලවෙන ප්‍රමාණය අඩුවී මොකද ම කරන්නේ. හරිද අපේ හැඩල් එක පාලොස් පමානක් පමණ මෙහෙම උපහත් කරනවා. පමනක් පමණ මෙහෙම විනාියක කාලයක් යැකක් ස්ටෝපච්චක විනාියක් යනකකා. හරද පාලොස් පාරක් පමණ මෙහෙම උස්පහත් කරමින්. හරද ටිගර් කපාටය විවෘත කරලා නොසල් එක මගින් පිටවන ජලයටික එකතු කරගන්නවා මේ විදිර බාස්කට් එකක්. බාස්කට්හෙකට. විනාඩියක කාලයයි මේක කරන්නේ හරිද ස්ටෝපොච් එක බින්දුවේ ම් විඩිය දක්වා යනකං. හැඩල් එක පාලොස් පමනක් පමණ උස්පහත් කරමින්. ටිගර් කපාටය විවෘත කරලා නෑසින්න මගින් පිටවන ජලේටික එකතු කරගන්නවා මම බාස්කට්ට එහෙකට. හරිද ඔන්න හොම දැම්මන් මේ ජලේටික බාස්කටහි එකතු කරගත්තන අන්න එකතු කරගත්ත ජලේටික පති. හරද ඊළඟට අපට ඕගේ දීලා තියනොමේ පැට්‍රික කල්ලෙක් කරන්න. මිලිමීටර දහ දාහි. ්‍රමාන්කිත මනිනුම් සිිින්ද්‍රයා මිලිමීර දාහෙ ක්‍රමාකකි මිුම් සේද්‍රය ැම් මෙතැනම් තිෙනපුුතේ යාලට මල්ලිර දෙසිය පනහ මිනිනුම් සිිින්න්ද්‍රයා සාමාන්‍ය වාලට දෙෙනවා මිල්ලීර්‍ර දාහෙ ්‍රමාන්කිද මිනුම් සේද්‍රය. අන්නේ මිනුම් සිිින්ද්‍රයට ඕයාෑ මේ බාස්කට් එක තුුණු ජලේටික තියෙනවන අන්නේ ජලේටිකපුුතේ අපත යන් නැතිවිදිහට ඒ ක්‍රමාංකිත මිනුම් සිිලින්ද්‍රයට දාලා. ඔයා මොකද කරන්න ඕනේ. මැනගන්න ඕනේ කොච්චර ජලපරිමාවක් විසර්ජනය වෙලාද කියලා. හරිද විනාඩියක කාලයකදී. කොච්චර ජලපරිමාවක් විසර්ජනය වෙලා කියලා. මේ විරුවන් අපිගෙම දාහමිල්ලර මනිුසරට ජලේ ටික එකතු කර ගත්තා. එකතු කරගෙනවා ඇස්මත්තමෙන් බලනවා කොච්චර මිල්ලිර ජලප්‍රමාණක් එකතු වෙලාද කියලා. හරිද හරි වාපි කියමු. ඔන්නවාට දත්්‍යආපතය මෙහෙම. හරිද පලවෙනි මිනිතුව තුළදී. එකතුන ජලපරිමාව ජලය මිලිලීටර හත් සිය පණහයි. ජලයමල්ලීර්ර හත්සිය පණක්්‍ය එකතු වෙලා. මිනිත්තුවක කාල සීමාවක් ස්ටෝපොච්චක ඔබලා හැඩල් එක උත්පහත් කරමින් ටිගර් කපාටේ විවෘත කරහම නෑසින්නේින් ජලය පිටවෙනවනින් අන්නේ නෑසිනෙන් පිටවන ජලය ටික බාස්කට්ටහකට එකතු කරගෙන ඒ එකතු කරගත ජලේ ටික විනාඩියක කාලසීමාවකින් පස්සේ දාහයිමිල්ලීර් මිනුම් සරාවට දාලා උසමනගත්ත හ අපිට අගේ ආවා. අත් සිය පණහය මිල්ලිල්ර කියලා. හරිද හරි ඔන්නවා අවට පසපුත ඒ ජලයට කිවත් කන්නවා. ඊලාඟට මොකද කරන්නේ. ආයිත් ඒ ස්ට්‍රප් එකම කරනවා. ඔයි ස්ටෙප් එක තුම් පාරක් කල්ලා දක්ත තුනක් ගන්න ඕනේ. හරිද හරි මොකද කරන්නේ යිත් ඒ ස්ටෙප් එකම කරනවා. ගැනුතේ හැඩල් එක විනාඩියක පමණ කාලයක්, විනාඩියක පමණ කාලයක් පවලස් පමාණක් පමණ උස්පහත් කරමින්. ටිගර් කපාටය විවෘර්ත කරලා. නොසෙල් එක මගින් පෙටවන ජලේටික බඳුනකට එකුතු කර ගැනීම සිදුකන්නා. පැල්ද ස්ටෝප්පොච්ච එක දාලා. විනාඩියක කාලයක් ැනකං හැඩල් එක උස්පහත් කරන්නවා පලස් පමානක් පමණ එහ උස්පහත් කරනකොට මේ ටිගර් කපාටේ විවෘත කරනවා. විවෘත කරහම නෑසින්න මගින් ජලයේ පිට වෙනවාන අන්නේ පිටවන ජලයටික එකතු කරගන්නවා. බාස්කට්හෙකට එහෙම එකතු කරගෙන ඒ කොතුන ජලේටික බිල්ලිර්්‍රදාහේ ක්‍රමාංකිත මිනුම් සිලින්න්ඩට දාගන්නවා. එහෙම මිනිුම්සිරන්ඩට දාගෙන. ඊළඟ එක කලියයාගන්නවා. ඊළඟ මිනිත්තුව තුළදී. දෙවනි මිනිත්ව තුළදී එක තුන ජලපරිමාව අප කියමුග හත්සය හතලිහයි. හද දෙවන මිනිත්ව තුළදී එකු තුන ජලපරිමාව හත්සය හතලිියයි ඉඩ පස්සේ ඔය ක්‍රියාකාරකමව තමවස්ථාවක කරනවා. එගැන් ඔන්න ස්ටෝපොච්චක ඔුන් කරලා මිනිත්තුවක් යනකං හැඩල්ලෙකු පහත් කරමින් හරිද පාලස් පමණක් වෙන විදිරූස් පහත් කරමින් ටිගර් කපාටය විවෘර්ත කරලා නොසෙල් එක මගින් පිටවන ජල ටික ජලබාස්කට්ට හකට එකුතු කරගෙන. ඊළඟට මිනිත්තුව කාලයකට පස්සේ බීකරයට ඒ ජලේටික දාලා. හරිද එකතු කරගත්තේ ජලයේ පරිමාව මැනගන්නවා තුන්වෙෙන අවස්ථාවයි. හරිද හරි. තුන්ගනි අවස්ථාවේ එක තුන ජලපරිවා. අපිගේෙම එතන එක තුුණා. හරිද ජලය මිලිලීටර හත්සය දහයක් කියපුුතේ ඔන්න හත්සිය දහය එකතු නේ. හරි දෙහෙනම් දැන් අපි එකම ක්‍රියාකාරකම තුම්පාරක් කරලා දත්තතුනක් ගත්තනේ මේ දත්තතුනෙන් අපි පොදුවගයක් ගන්න ඕනි. කොහොමද අපි මේ දත්තතුන භාවිතා කරලා පොදුවගයක් ගන්නේ. මේ තුන එකට එකතු කරලා තුනෙන් බෙදන්න ඕනිේ හරි දෙෙනං මෙතැන බින්දුවයි. පහයි නමැයි දහයයි බින්දුවයි හතයි දා හතරයි විසේකයි විසි දෙකයි. දෙදස් දෙසීයයි මිල්ලීර දෙදස් දෙසීයි තමයි මේකේ අවස්ථා තුනේම මුළලුවෙකුතුව. ඉළඟට පෙම ගද කරන්න ඕනේ මේ මිල්ලීර දෙදස් දෙසය බෙදෙනවා මම තුනින්. හරද ඒ මිල්ලිර දෙදස් දෙසය තුනෙන් බෙදුහවමට ඒකක කාලයකදී. ඒ කියන්නේ මිනිත්තුවක කාලයකද්දී හරද දියරිසිනයන්ත්‍රේ ක්‍රියාකරු, දියරිසින ටැන්ක්‍රේ ්‍රියාත්ම කරන කොට විසර්ජනය කරන ජලපරිමාව නිශ්ෂිත වශයෙන් එනවා. හරද අපි දෙදහස් දෙසය අයිත් විසයකෙන් බෙදුවට පස්සෙබපුතේ හරද දෙදහස් දෙසීය. තුනෙෙන් බෙදන්න තියෙන් එතකොට හතයි විසිය එකයි හරිද දහයක්කාවට පස්සෙ තුනක් කෙනවා එතකොට හත්සය තිස් තුනයි දශම ගානක්කයෙන්ි හත්සය තිස් තුනයි කියල ගමුකෝ එහෙනම් ඔන්නන් අපිට එනවා පලවෙනි දත්තය හරිද මිනිත්තුවක කාලයකදී දියරිසිනයන්ත්‍රයේ ක්‍රියාකරු මිලිලටර හත් හරි හත්සය තිහක් විසර්ජනය කරනවා හරිහෙනං. තමයි අපිට මුලින්ම හොයාගන්න තියෙන දත්තේය. පැහදිලී දත්වේ ගත්ත විදිහ මොකදද මේක හගන්න තියෙන්නේ විසර්ජන සීගතාව විසර්ජන සීගතාව කියන්න මොකක්ද බුතේ ඒකක කාලයකදී හරිද විසර්ජන සීගතාවේ කියලා කියන්න මොකක්ද ඒකක කාලයකදී ඒකැන් මිනිත්තුවක කාලයකදී කොච්චර වැසිජල ප්‍රමාණයක් විසර්ජනය වෙනවාද කියන එක. ඒක කොහොමද අපි හගන්න හ අපේ නැප්සැත් දිරිසිණයන්ත්‍රේක අඩ් පමණ ජලයපුරුවනවා ජලයපුරු අපියඒකට ගන්නවාපුති දාහ මිල්ලිර මිනුම් සිරින්න්දරය බාස්කට් එකක් ඒවගේම ස්ටෝපපොච්ච එකක් ගන්නවා ස්ටෝපොච්චක ඔ ඔබලා විනාඩියක කාලයක් ැනකං හැඩල් එක පාලොස් පමණක් පමණ උස්පහත් කන්නවා එහම උස්පහත් කන්නකොට ටිගර්කපාටය විවෘත කරලා නොසෙල් එක මගින් පිටවන ජලේ ටික එකතු කරගන්නවා ජලභාජනයකට. ඒ ජලබාජයට එකතු කරලා අවසාටමකෝ කරන්න විනාඩියක් කාලසීම අවසාහන්න අට පස්සේ ඒ ජලය පරිමාව මනිනවා. පළවෙනි පාරාව හත් සිය පන්හමිල්ලිර කියලා. ආයකන්නොයි ස්ටෙප් එක. ඊලාඩාව හත් සිය හත ලිහයි කියලා. ආය කරනවා. ඊළඟඩාව හත් සිය දහයයි කියලා. හෙනම්. මෙහෙම එකම ක්‍රියාකාරකම් තුම්පාරක් කරලා පොදුවගයක් ගන්නවා. කොහොමද ඒ පාරවල් තුනේවාපු තුන එකට එකතු කරලා තුනෙම්බෙදලා පොදුවගයක් ගන්නවා. එක මිනිත්තුවකදී, කොචචර විසර්ජන ප්‍රමාණයක් තියෙනවාති කියන ඇත් අප ෙන විසර්ජන සීගතාවේ ඔය විදියට හොයා ගන්නවා හරි හෙනං පැට්‍රිකල් එක මුලින්මරන්න තියන ඔ ටික. හරද විසර්ජන සීගතාවේ වාගන්න එක. හරි. එහනම් දැන් අපි දන්නවා මිනිස්තුවක කාලසීමාවකදී මිලිලීටර හත්සිය තිහක්. දීම සිදුගන්නවා හද මනිත්තුව කාල සීමාවද මිල්ලිර හසසිඇති බ්ානවා. ඊළඟට මට හගන්න ඕන පුති. මිනික්තුවක කාලසීමාවකදී හරිද මිනිත්තුවක කාල සීමාවකදී, කොච්චර වර්ගශේෂ්්‍ර පලයක් ආවරණය කන්නවද කියෙකැන් දීරිසිනයන්ත්‍රේ ක්‍රියාකරු, මිනිත්තුවක කාලසීමාවකදී ඉසින දල පරිමාව දන්නවනික්. මිනිත්තුවක කාල සීමාව දිසන දියර පරිමාව දන්නවානි මිනිත්තුව කාල සීමාවකද දිරිසිනයන්ත්‍රේකයාකරු දියර මිල්ලීට හස්යදිහක් එහෙනවා. දැම්මට ඕනේ දියරිසිනයන්ත්‍රේ ක්‍රියාකරු, මිනිිත්තුවක කාල සීමාවකදී. කොච්චර වර්ග ශේෂ්්‍ර පලයක් ආවරණය කන්නවාද කියෙ හොයාගන්න රිද කොච්චර වර්ග ශේෂ්්‍ර පලයක් ආවරණය කන්නවාද කෙනෙ හග හරිහෙනම් ඒක තම අපේ පැට්‍රිගල්ල එක දෙවනිි පීවර ඒකද පති අපි ආයිත් මේ දිරිසිනයන්ත්‍රයේ ටැන්කක් භාගකට පමණ ජලය පුොරෝගෙන සම්පූර් දිරිසනය ටැන්කිය හදාගෙන මේ දිරිසින ටැන්කය අපේ කරෙල්ල ගන්නවා හරද මේ පැට්‍රිගල් එකගේ දෙවනිි පියවර කරම් ිරිශණයන්ත්‍රේ අපි හරියටම ක්‍රියාත්ම කරන්න ඕනි කරෙල් ගන්න කර එල්ලගෙන ස්ටෝපච්ච ුද ගන්න ස්ටෝපොච්චගතේ බැඳගන්නවා දීරිසින් ටැන්කිය කරය එල්ල ගන්නවා. ඊලාත මං මේ දියරිෙසිනයන්ගගේ කළේ එල්ලගෙන මම යනවාපුති හොඳ පැහැදිලිව ඉැන ජලයේ වැටුණට පස්සේ හොඳට පැහැදිලිව නිරීක්ෂණය වෙන භූමියකට. ඒ කියන්නේ හොඳ සිමෙන්ති පොළොවකට හරි නැත්තාම් හොඳ වැලිපොළොවකට හරි යනවා එකන්නේ ජලයේ එලියට පතිත වුණ හම. ජල එලියට ඒ බම් භූමිර වැටුුණ හම. හට ජලය වටනා කියල නිීක්ෂණය වෙන භූමියක නන්න දැම්මඒ ූමිය ගියා හද ඒහෙමතියන සිමේන්ති පොලෝට හරි වැලිපොලෝට හරි ගිය. එතන්ට ගිහිල්ලා ම එතන පුතේ එක ස්ථානයක ොන්න දැම විදිර නැවතුන ම එතන් තමයිඉන්න. හරද මේ දැම්මක් ඉන්න තැන. මෙතන ඉදලා දැම්මම්මකද කරන්නේ ස්ටෝ පොච්චක ක්‍රියාත්ම කල්ලපුතේ? විනාඩියක කාලයක් යනකම් මම ඉස්සරහට ඇවිදගෙන යනවා. සාමා්‍යමං වගභූමිය දීර ඉසිනකොට ඇවිදින විදිහ තියෙන්නේ අන්න ඒ විදිහටම ස්ටොකොච්චක ඔබලා. විනාඩියක කාලයක් ඉහ ඉස්සරහට ඇවිදගෙන යනවා. දියර ඉසිමින්. හැඩල් එක පාලස් පමණ පමණු උස්පහත් කරමින් ටිගර් කපාටය විවෘත කරලා මම දියරිසින සාමාන්‍යයෙන් දියරිසින පලලට දියරිසිමින් මමකෝ කරන්නේ. විනාියක කාලසීමාවක් ්‍යනකම් දියරිසිමින් යනවා. දැගුණවා මෙතැදි පටන්ගන්නන්නේ ඒනම් ස්ටෝප්වච්චක ඔන් කර ස්ටෝප්වෙච්ච ඔොන් කරලා හැඩල් එක පාලස් පමන පමණු උස්පහත් කරමින්. මම දියර ඉසින පලල්ලට දියර ඉසමින් මංමොකද කරන්න පුතේ මේ විදිහට වගාශේෂත්‍රයේ ඉස්රහට යනවා. එහෙම ස්සරහාට ගිහාම මෙන්න මේ මත්තම දක්වා දිියර විසුුණට පස්සේ මගේ මෙහම හරගෙන ගිහිල්ලා. එක තැනක දීපුතයේේ විනාඩියක් කාලේ ඉවර වෙනවානි අන්න එතනින් අවතිනවා. මේමං ස්නාාත් කරපු තෑන. හරද මේ මම என் කරපු තෑන හරද එන මම් මෙතනින් දමයි ඔන්න ස්ටෝප් ෝච්ච එක ඔබලා ද ස්ටෝ පච්චක බලාල දරි සිටඇන්කෙදන් දාගන්නෙන්නේ දියරිසිමින් සාමාන්‍යම වගේාභූමිය දීරිසින කොට ඇවිදින විදිහටම සාමාන්‍ය වගාභූමියමන් දියරිසින පල්ලටම හරද මේ විනාඩියක කාලසීමාවවෙද දියරිසිමින් ඉහලට ඉස්තරහට යනවා. හරද විනාඩි අවසානනගමන් අවතියනවා. ඒම්පුතේ නැවතුනාට පස්සේ මට හොඳට පේනවාන්නේ මංදැම් මේ දියරිහිලතියන ප්‍රමාණය කොදම හොට දියර වැත්ට පස්සේ පෙන්න්න භූමිය කන්නේේ දියර ඉසින්නේ සිමෙන්තිපොලෝකට හරි වැිපොලවකට හරි. ඉතින් එහෙම දියරසිමින් ඉස්්‍රහට ගිහිල්ලා ඔන්න විදිරමන් නැවතු වනාම් හරි දැම්මතපුතේ දැම් මේ පොළෝතුල මට හොඳට පේනවානි දියර වැටල තියෙන ප්‍රමාණය හරිද දියරමං ආරම්භ කරපු තැන පේනෝ මත එ න්න තැන පේනවා ඒවගේම කොච්චර පල්ලකට දීර සිලද කියෙනමට පේනවා. හරිද එහෙනම් දැම්පතේ මේමං විනාඩියක කාලසීමාවකදී ආවරය වට භූමියනි? විනාඩියක කාල සීමාවකද ආවරණය කරපු භූමිය. හරද එහනම් දැම්මේ විනාඩිය කාල ආවරණය කර භූමිය, වර්ග ශේෂ්ඨ පලේ මට හලායාගන්න පුළුවන්ගෙනවා. ඒ සඳහපුතේ ඔයාලට මීටරකෝදුවක් හරි නැත්තා මේ විදිට මිනුම් පටියයක් කහරි දීලතියනවා. අට මීටරකෝදව දිීලතියනවා කියමුකක්. එහෙනංට ඒ මීටරකෝදුව භාවිතා කරලා, දියර ඉසි වු පල හොයාගන්න පුළුවන් මේක තැනක පල්ලවා ගත්තන ඇතිනෙේ මොකද ඒ කාරී ලෙසෙන ම මේක ඉහල ඉස්සරහට දියෙසාගෙන ගියේ ඉතින්හෙනම්. මිනුම් පටය හරිය හරිද නැත්තං කෝද හරි භාවිතා කරලා. මෙන්න මේ දියරි ඉසුණු පලල හොයාගන්න. අපි ඒකට කියවා ඩබ්ලිය කියලා. හරිද. ඒවගේම මීටර් කෝදුව හරි නැත්තම් මේ මිනුම්පටියක් කරි භාවිතා කරලා දියර ඉසිමින් මම ගමන්කර දුරමැනගන්නවා හරි දියරිසිමින්මං ගමන්කර දුරමැනගන්නවා හරි දේරගම් අන්දා ගන්නවා එල් කියලා. හරිද එහෙනම්න් දියරිසිපුු පල්ල දන්නවා පුතේ ූ දිග දන්නවා. විනාඩියක කාලේකදී හෙ දැම්මටහවාගන්න පුළුවන් විනාඩියක කාලේකදී දියරිසාගෙන ගිය පල්ලත් දන්නවනං විනාඩියක කාලයකදී දියසුුණු දිගත් දන්නවනං මත හොයාගන්න පුළුවන් ඒ කියන්නේෙ මිනිිත්තුවක කාලසීමාවකදී අරිද මිනිිත්තුවක කාලසීමාවකදී කොච්චර වර්ග ශේෂ්්‍රඵලයක් ආවරණය කරාද කිය කහමදවන් හවාගන්නේ. දිග වැඩිකිරීම පලල කියන සූට්‍රේන්. හරිද දිග කියන්නේ. එ පලල කියන්නේ W එහෙනම් මට හොවාගන්න පුළුවම්පුතේ මිනිත්තුවක කාල සීමාවකදී. L W වර්ගමීටර ප්‍රමාණය කට මම දියර ඉසිලා තියෙනවා. හරිද හෙනම් ඔන්නව විදිහට L W. ර්ගමීර් ප්‍රමාණයකට මම දියර ඉසිල තිනවා හරි හරි හෙෙනම් දම්ම දත්ත දෙක් ගත්තා. හම පැට්‍රි කල් එක මට කරන්න තියනදේවල්ටික එකකත් එක කරලයි වරයිපුති. මුලින්ම පැට්‍රිකල් එකේ කරන්න තියෙන්නේ. මිනිත්තුවකදී පිටවන දීර ප්‍රමාණය හොයා ගන්න. අපි ඒකට කියනවා ඒ කියලා. මිනිත්තුවකදී පිටවන දියර ප්‍රමාණය ඒ කියලා අපියකට කියන්නේ. හරි මං එහෙන මුලිින් මහාහගත්තා මිනිත්තුවක්දී කොච්චර දියර ප්‍රමාණය විසර්ජනය වෙනවාද කියලා. විසර්ජන සීගතාවය. ඊනඟට මම හොයාගත්තමකක්ද මිනිත්තුවක කාල සීමාවකදී, කොච්ර වර්ග ශේෂ්්‍ර පලයක් ආවරණයකන්වද කියලා. හරිද මිනිත්තුවක කාලසීමාවකදී දියරිසිනයන්ත්‍රයේ ක්‍රියාකරු කොච්චර වර්ගශේෂ්ඨඵලයක් ආවරණයකන් වවාවද කියලා. හරි බලන්න එකයි මිනිත්තුවකදී පලලමීට W කියලා පලලකට. එල් කියන ප්‍රමාණට ආවරණය කරා හරිද අන්නය විදියට අපි ඒ දත්තේ ලබාගැනීම සිදුකර හරි හෙනම් දැන් ඔන්නව දත්ත දෙක ලබාගත්තර පස්සෙබුති පැට්‍රිකල්ල එක අපිට කරන්න තියෙන දේවල් කරල් අවසානයි ඊළඟල අපට තියෙන්නේ ගණනය කිරීම් සිදු කරන්න ගණනය කිරීම් සිදු කරන්න හරිද අරිහනං අපි අමු මොනවගේ ගන්නේ කිරීම්ද කරන්න තියෙන්නේ කිය එක බලන්න හරිද හරි ඒන ඔන්න දැන් අපි දත්තා දෙකක් අරගෙන තියෙන්න්නේ. එකක් මිනිස්තුවක කාලසීමාවකදී? රි පිට කරන දර ප්‍රමාණය ං හත්සිය දිහයිඉ කර ගන්නකු. හරිද හත්සය තිහයි. මිනිත්තුව කාලසීමාවකදී. පිට කරන දියර ප්‍රමාණය ගත්තා ඒ අපි ඒ කියලා කියනවා දත්තයට හරිද ඒ කියන එක ගත්තා හරිද ඒනි? මිනිත්තුවක කාලසීමාවකදී, පිටකරන දර ප්‍රමාණය. ඒ හරිද ඒ කියන එක ආවා උත්තරේ කියද. මිලිලීටර හත්සීයයි කියලා. හරිද මිනිතුවටලලිලීටර හත්සීයයි. හරි. හරි මිනිත්තුව කාලසීමාවකදී. මිල්ලිර හස්සීයයි. ඊළඟට මටාවමකක්ද. මිනිත්තුවක කාලසීමාවකදී. ආවරණය කරන වර්ග ශේෂ්්‍ර පලය. එක් කොහොම දාව. එල් වැඩි කිරීම W වර්ගමීටර. එ වැඩි කිරීම W වර්ගමීටර. හරිද එල් වැඩි කිරීම W වර්ගමීට අප ඒකට නිකා ගෑත්්ටිකත්දාගම්පුතිේ ද W කියලා කියන්නේ පහයි මීටර. ද කල ග මීර පහක්. එච්තර ඉහන මීර පහක්. හද එ කියල කියන්නේ මීටර. මීටර දහයයි. හරද මීර් විස්සයි. එල් කියල කියන මීර විස්සයි. ම නිකාගයන් දෙක අදදා ගත්තේ. හෙනම් අන්දැන් දන්නවා විනාඩියක කාල සීමාවකදී කොච්චර වර්ග ශේෂ්ඨපලයක් ආවරණය කරලා තියෙනවාද එල් වැඩිකිරීම ඩබ්ල විනි ඒගැන් එල් කියල කියන්නේ විස්සයිඩ කියන්නේ පහයි. ඒ කියන්නේ වර්ගමීටර. සියක භූමියත් තමයි මං ආවරණය කල්ලා තියෙන්නේ. හරිද වර්ගමීටර සියක භූමයක් මං ආවරණය කල් තියනවා. හද හරිහි නම ඒ එකත් ගන්නා දත්යක් වශයෙන්. වර්ගමීර්්‍රපුතේ සියක භූමියත් තමයි මං ආවරණය කල්ලා තියෙන්. හරි. මෙඩ මේ දත් දෙෙක් ගත්තා. මිනිත්වක කාලයකදී පිට කරන දියර ප්‍රමාණය, මිනිත්තුවක කාලයකදී ආවරණය කරන වර්ග ශේෂ්්‍ර පලය, හරිද වර්ග ශේෂ්්‍රඵලය. දැන්ගේ නම් මම දන්නවා. මිනිත්වක කාලයකදී ආවරණය කන්න වර්ග ශේෂඨ පලය දන්නවනි. හරද ඒක කියන්නේ වර්ගමීටර් එල් වැඩිකිරීම එ කියන ප්‍රමාණය ආවරණය කරන්න. හද වර්ගමීට එල් වැඩිකිරීම W කියන ප්‍රමාණය. ද හරි මිනිත්තුවක කාලසීමාවකදී එල් වැඩිකිරීම වර්ගමීට ප්‍රමාණයක් ආවරණය කළ තියෙනවායි කියන්නේ. වර්ගමීටර එල් වැඩි කිරීම W කියන ප්‍රමාණය ආවරණය කරන්න මිනිත්තුවක කාලයක් ගිහිල්ල තියෙනවා. හරි වර්ගමීර මෙච්චර ප්‍රමාණයක් ආවරණය කරන්න මිනිත්තුව කාල සීමවා ගිල් තියෙන. එක සර්ලවකි වවුවොත් එහෙම වර්ගමීටර සයක් ආවරණය කරන්න මිනිත්තුවක් ගිහිල්ලා. අපිට වර්ගමීර සීයක් කියලානි වර්ගමීට සීයක් ආවරණය කරන්න මිනිත්තුවක් ගිහිල්ලා. හරිද. මේ මගින් පුතේ මත හයාගන්න ඕන දත්තයක් ඒක මම කියනවත් ටී කියලා හද ටී කියලා මම ගන්නේ. හෙක්ටයාර එකක භූමියක් හොඳරහ ගන්න හෙක්ටයාර එකක භූමියක් ආවරණය කරන්න කොච්චර වෙලාවක් යනවාද කියලා. හෙක්ටයාර එක භූමියක් ආවරණය කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා මට හොයාගන්න ඕනි. දැම්මන්දන්නවා වර්ගමීටර එල් වැඩි කිරීම එම කියන ප්‍රමාණය හොයා ගන්න යන්න මිනිත්තුවයි. සර්ලවකුවොත් වර්ගමීර සීයක් ආවරණය කරන්න යන්න මිනිත්තුවයි. දැම්මට ඕනේ වර්ගමීටර්නෙමයි හෙක්ටයාර් එකක් ආවරණය කරන්න කොච්චර කාලයක්ක් නවදිකර. පුතේ හෙක්ටියයර් එකක් කියල කියන්නේ. හෙක්ටයා එකක් කියල කියන්නේ. වර්ගමීටර් දා දහක් හරිද වර්ගමීටර. දාදහක් හෙක්ටේාර එකක් කියල කියන්නේ වර්ගමීට දාදහක්. හරිද එෙක්ටාරි එකක් යන වර්ගමීට දාදහ. එහනම් දැම්මට හොයාගන්න පුළුවන් පුතේ හරිදට කියන එක T කිය කියන්නේ හෙක්ටයාරි එකක් ආවරණය කිරීමට ගත වන කාලය. Tී කියන එක මට හොයා ගන්න පුළුවන් මෙන්න හෙම. එක එක වැඩිකිරීම දාදහයි මිලිලීටර, දාදහයි වර්ගමීටර බදීම එ වැඩිකිරීම W වර්ගමීටර මෙන්න මේ සූත්‍රය භාවිතා කල්ලා. T කියලා කියන්නේ හෙක්ටයාර් එකක් ආවරණය කිරීමට ගතවන කාලය. හෙක්ටර් එකක් ආවරණී කිරීමට ගතවන කාලයමට හොයන්න පුළුවන් එක වැඩි කිරීම දාදහයි වර්ගමීටර බදීම වැඩිකිීම වර්ගමීටර කියන වර්මී ද වර්ගමීටකෙනෙ මණිකා දත්තයන්ටික දන්නන්කො මඳන්ද අත්තයන්ටික දන්නවා හද එක වැඩිකිරීම දාදාදහයි වර්ගමීටර බෙදනවා හරද මේක කියන්නේයි හරදයි වර්ගමීටර වලින් මේ මිනිත්තු හරදව මිනිත්තුවක දී මෙච්චර පමාණයක් මිනිත්තුවක දයනෙක හරද හරි එම් වර්ගමීරවල වර්ගමීර කැපිලගියා හද හරි මෙතන තියෙන පුුතේයි යට තියෙන සය හ රි වර්ගමීරවල වර්ගමීර කැපි ගිය එහෙනම් මෙතන තියන බිදු දෙකට මේ බිඳදු දෙකක් කැපි ගියා හරිද ඒ කියන්නේ තව බිින්ඳුවක් තියෙන්ව සීයි දාහයි දාදාහයි හරිද හරි එහනම් මම දන්න ඔන්න මොකදද හෙක්ටයාර එකක භූමියයක් ආවරණය කරන්න පුතේ මිනිත්තු සීයක් යැනවා කියලා. හෙක්ටයාර එකක භූමියයක් ආවරණය කරන්න මිනිත්තු සීක් යැනව කල ම ඔයාගත්තා හරිද හොඳර හගන්න හෙක්ටයාර එක භූමයක් ආවරණය කනොච්ච කාල ැන කලලා හ ගත්තද. මිනිත්තු සියක කාලයක් කැනව කල හගත්තතා හරි හෙනන් දෙ මම හෙක්ටේර් එක භූමියයක් ආවරණය කරන්න ගත වන කාලේ මේ හොයාගත්තනි. හෙක්ටේෑරි එක භූමියයක් ආවරනය කරන්න ගතවන කාලේ මෙ මහ ගත්තාවා ැමට ඉළඟට හ ගන්න තියෙන්නේ හරද ඊළඟනමට හගන්න තියෙන්නේ බුතේ හරි. දැම්මම ඊළඟට හාගන්න තියෙන්නේ හෙක්ටයාර එක භූමියකට අවශ්‍ය දියර ප්‍රමාණය හෙක්ටයාර එක භූමියකට භූමියකට කොච්චර දර පරිමාවක් ඕනද කියලා. ඒක මම කියනවා ඉස්සට් කියලා. මට ඉසෙට් කියන එක ොයා ගන්න පුුණුව ඉතාමා සරලව දැම්මම දන්නවා දැම්මම දන්නවා එක මිනිත්තුවක දී පිටකරන දියර පරිමාව ඒ කියන එක දන්නවානි එක මිනිත්තුවකදිී පිට කර දි පරිමාව දන්නවා ඒවගේම හෙක්ටයාර එකක් දියරිසින් යන කාලය දන්නවා ටී කියලා. හොඳ රහ ගන්න? මිනිත්තුවකදී පිට වන දියර ප්‍රමාණය දන්නවා ඒ කියලා ඉලර්මන් දන්නවා හෙක්ටයාර එකක් දියරිසින් කොච්චර කාලයක් යනවාද කියලා එහෙනම් පති එක මිනිත්තුවකදී පිට වන දියර ප්‍රමාණය හෙක්ටයාරයකට දියරයෝදන්න යන කාලයෙන් වැඩි කරහම හෙක්ටයාරයකට යන දියර ප්‍රමාණය මට හොයා ගන්න පුළුවන් වෙනවා හරිද ඒ කියන්නේ ඒ වැඩිකිරීම ටී කියන එකෙන් මට හොයාගන්න පුළුවන් වෙනවා හෙක්ට யான දපமானே ஐ முද එක මිනිතුවක ද යන දියරපமான දන්නවාන மි අග යන්න කිය අපිගත්ත හත්ිය තියි කිය නද. හත් තිද හ යි කගத்தி. මිනිතුදී පට දපமான හசி ரை කියගத்தி. හசி . இரு පස හෙක්யாார்දන්න காலைයනුව කියගතமா புති හෙක්யா එක දන්න காලයනුව කියගතமா கொොචරද காலையாාව නි සයක් காලාව නි සී ැමට පුළුවන් මේ සූට්‍රය මෙහෙම එන්නේ හරද දැම්මට පුළුවන්මකක්ද ඉසට් සමානයි ඉස් කියන්න හෙක්ටයාාරය එක භූමියකට අවශ දිීර ප්‍රමාණය ඒක සමායි ඒ වැඩිකිරීම Tී බෙදීම 1 මිනිත් කියන එක. හද ඒ කියල කියන්නන්නේ පුුතේ විනාඩියක කාලසීමාවකදී යදූ දියර ප්‍රමාණය හයිමලර කියලා කියන්නේ හෙක්ටයාර් එක භූමියක් ආවරණය කිරීමට ගතවන කාලය. හරිද මිනිත්තුයි. මෙතන ඇත තියෙනවා තවයි එක මිනිිත්තුව දාලා. හරි මිනිත්තුව වලට මිනිත්තුු කැපිල යනවා. හ එහෙනම් මට එනවා ඉසෙට් කියල එකක් ඉසෙට් සමානයිපුතේ හත්යි බින්දු දෙකයි. මිලිලීටර කියලයි. කියන හෙක්ටයාර් එකක භූමියක් ආවරණය කරන්න මට මිලලීටට ඕන කරනවා. හරිද හැත්ත දහක්. මිල හැත්ත දහක් අවශ්‍ය කනවා. ඉතින් ඔය විදිහට අපිට මේකේ වාගන්න පුළුවන් වෙනවා අවසාට දත්තයක් ඉසෙට් කියලා. ඉසෙට් කියලා කියන්නමුකක්්ද. හෙක්ටයාර එකක භූමියකට අවශ්‍ය කරන දියර ප්‍රමාණය. ඔහම ඉසෙට් වාගත්තර පස්ස. හෙක්ටයාර හක දියර ප්‍රමාණය හොයාගත් අට පස්සේ. ඇත්තදයි මිල්ලීටර්ණේ හරි. ඉඩ පස මටවා ගන්න පුළුවන් පුතේ. හෙක්ටයාර එකක භූමියකට කොපම දියර ටැංක්‍ර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවාද කියලා. කොපමන දර ටැංකිරි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවාද කියලා. කොහොම දෙේක ම හොයා ගන්නේ. හරිද ටැංකි ප්‍රමාණය සමාන වෙනවා, තැංකරිපමාණය සමාන වෙනවා හෙක්ටයාරයකට යෙදිය යුතු දියර ප්‍රමාණය හෙක්ටරී යුතු දියර ප්‍රමාණය බෙදීම තැංකියක ධාරිතාව තැංකියක ධරිතාව හරද හරි අපිගේ මෙම හෙක්ටයාරක උදන්නව බුදේ දියර මිලිීර හැත්තදහයිනි දියල මල්ලීර හැත්ත දහයි. තැකිියක ධාරිතාව අපි ම ටිකංගුව එකක් ටැන්කිය සාවාන ලිර් දාසයක් වෙන්න අපික ලීටර් හැත්තෑකට ටැංකියක් කිය ලිර් හැත්තෑක ටැකකි ඇති. ිලිර හැතයක ටැකි කියයා. එහ ටැංකි කිය ෝනනවාද ිල්ලිර්වලමිලිර කැපිලගිය හරද මෙතන බෙදුවට පස්සේ හරිද කිය ඕන කරන්නවාද. බින්දුවකට බින්දුවක් පිලයාර පස්සේ ඕන කරනවා. ටැංක දාහක්. හද ටැන්කි දාහක් ඕන කරනවා. අපේ හෙක්ටයාරහක වගාභූමයක්. කරගෙන යන්න හරද එක්ටේ අරහක වගාභූමියයක් කරගෙන යන්න ටැන්කි දාහ ෝන කන්නවා පැළගන්ර ඉතින් ඔය විදිහයට සරල ගාන කදන තියන් හර අප ස්ටෙබ්බ යිස්ටප ලාගෙනමු කිසිම අවවාරුවක්නේ හොඳ පැහදිල හගන් හ ස්ටප් යිස්ට් පහැදිල හගන්න තවට කිසිම ගැටලුවක්නේ පලනකම ගදද මිනිත්තුවකදී පිට කරන විසර්ජන සීකතාවේ වාගන්නවා. ඒකමහගන් ස්ටප් තුනකින්බුදේ පලවෙෙනකෙන් හගන්නවා මුලින් විනාඩියක් කකාල සීමමාාවකද දිීරෙසටන්ගේ ්‍රයාත්ම කල්ලා මිනිත්වකදි පටගන් දීප්‍රමාණයවාගන්නවා. ඊළඟ මිනිත්වකදියි ඒකම ක්‍රිය කල්ලා අයි මිනිත්වකදි පටගන දීරපමාණය හවාගන්නවා ඉරවස් තව මිනිත්වගදි පෙටගන් දීර්පමාණය වාගන්නවා. ඔය තුනම ඔක්ොමට එකතු කරලා ඕක තුනෙෙන් බෙදලා. පොදුවගයක් ගන්නවා ඒ පුදුවගේටි කියවා එක මිනිත්තුවක දී පිටකරන දියර ප්‍රමාණය හත්සය දස්තුනයි මිල්ිලීර කියලා ඒ අපි කියෙනවා ඒ කියලා. මිනිත්තුවක දී පිට කරන දියර ප්‍රමාණය. හරිද හරි ඊළඟර පුතේ ගත්ත අපිදත්තය. හරිද මොකක්ද. මිනිත්තුවක දී ආවරණය කන වර්ගශේෂ්ඨඵලය. මිනිත්තුවක දී ආවරණය කන වර්ගශේෂ්ඨ පලය. මිනිත්වකද ආවරනය කන ර්ග ශේෂ්ාලය අපි කොද හොයන්නේ ද මේක හොයන්නන්නේ අපි අර දරසි ැකක්. ඇගේ බැඳගෙන මිනිත්ව කාලසීමක් ස්ත්‍රප පොච්චකින් ඔබල දියරිසගෙන ඉස්සරහට යනවා. හෙම ගිල්ල තමයි මිනිත්තුවක කාල සීමාවකදී ආවරණය වන වර්ග ශේෂ්්‍රඵලය මේ විදියට හොයාගන්නේ. හරද අපි දියරිසුූ පල්ලවාගන්න පුළුවන් දියරිසුපු දිග හොයාගන්න පුළුවන් ඒ දෙක ඩි කරලා මිනිත්වක කාල සීමාවකදී කොච්චල දීර ප්‍රමාණයක් ඉස්සනද කියලා හොයා ගන්න පුළුවන්. හරද අපි ඒක ොයාගත්තා. ඊළඟපුම ගදද හොයාගත්තේ. අපි දන්නව අදැන් මිනිත්තුවක කාලසීමාවකදදි ඒ කියන දිියරපමාණ ඉස්සේ. එක හත්සයි මලීට. හ මිනිත්තුව කාලසීමාවකදී එල් වැඩිකිරීම W කියෙන වග මීරපමාය තමයි ආවරණය කරී. හද හරි මෙන්නම මේ දත්ත දෙක භාවිතාගල් ඊළගට මමහ ගත්තපුදේ මොකද. හෙක්ටයාර එකක භූමයක් ආවරණය කරන්න කොච්චර කාලසීමාවක් ග්‍යාද කියලා. කෝම දෙකොහා ගත්තේ. එල් වැඩිකිරීමඩ කියන්නේ මිනිත්තුවක කාල සීමාවකදී පුතේ හරිදවෙන්න එල් වැඩිකිරීම W කියන වර්ගමීර් ප්‍රමාණයක් ආවරණය කරන්න මිනිත්තුවක කාලසීමාවක් ග්‍යානම්. එල් වැඩිකිීම W කියන වර්ගමීර් ප්‍රමාණය ආවරණය කරන්න මිනිත්තුවක කාලසීමාවක් ග්‍යානම්. හෙක්ටයාර එකක භූමියයක් ආවරණය කරන්න කොච්චර කාල සීමාවක් ග්‍යියාද කියනක තමයි මම වාගන්න ඕනු. ඒක මටී කිය ගත්තා අප දන්නවා හෙක්ටෑරි එකක් කියයන මිල්ලට වර්ගමීට දාදහක් හරිද එතකොට මෙන්න මේ ටීගෙනකෙන් මට ගන්න පුළුවන් මෙහෙම එකයි මිනිස්තුූ වැඩිකිරීම දාදහයි වර්ගමීටර ඒ බෙදනවා අර මිනිස්තුවක කාල සීමාවකදදි අවරු වර්ගශේෂ්්‍ර පල ග ඩ්ලි ඩි කිරීම. W එල් වැඩිකිරීම W් වර්ගමීර කියනෙකි. ඉටවස් මෙහෙම මටික සුළු කල්ලා Tී කියන එක ගන්නවා. Tී කියන්නමකක්ද හෙක්ටයාර් එකක භූමියයක් ආවරණය කිරීමට ගතවන කාලය. හරිද හෙක්ටර් එක භූමිය ආවරණය කිරීමට ගතවන කාලය. ඊලාට මමකක්ද කරේ හෙක්ටයරික භූමයක් කාරණ කිීමට ගතවන කාලය දන්නවානි. ඊලාකට මම් බැලවා හෙක්ටයාර් එක භූමිය සහ කොච්චර දීර ප්‍රමාණයක් ඕනන්ද කියලා. ඒක ඔයාගන පුල මෙන්න මේ ස්ූත්‍රියය භාවිතා කල ඉසට් සමානයි ඒ වැඩිකිරීමටීබෙදීම එකයි මිනිත්තු කියෙන සූට්‍රයෙන්. ඒ කියල කියන පුදේ විනාඩියකදී පිට කර දිියර ප්‍රමාණය. ටී කිය කියන්න හෙක්ටයාරයකට දිරිසින්යන කාලය. ඉති විනාඩියකදී පිටවන දියර ප්‍රමාණය? හක්ටේාරේකට දීරිසින්න ගතවන කාලයෙන් වැඩි කරහම අපි ඉතාම සල්ලව හවාගන්න පුළුවන් වෙන ඉසටක් කියනෙක්ක නාව ඉෙට් කියන්න කවුද. හෙක්ටයාරයේකට අවශ්‍ය දීර ප්‍රමාණය හර ඒක මිනිත්වෙන් බදන්නත් ඕනි. හද ඔන්න මේ විදිට හෙක්ටයාරයකට අවශ්‍ය දීරපමාණය හොයාගත්තා. හ හෙක්ටයාරයක දීරපමාන හගත්තර පස්සෙ පපුති අපමොකක්ද වාගන්නේ. ඔන්න ඉසට කියන්නේ හෙක්ටයා අව්‍ය ීපමා ඉඩපස් අපිට හවාගන්න ඕන මේ හෙක්ටයාරයකට අවශ්‍ය දීරපමාණය ඉහින්න. චරටැකි ගනක් යනවද කියලා හරිද ඒකවන් අපි කොහෝදවා ගන්නේ ටැන්කි ගාන සමාන වෙනවා හෙක්ටයාරයකට එදියුදු දියර ප්‍රමාණය බෙදීම ටැන්කියක ධාරිතාවේ කියනෙක්කින්. මේ විදිහයටට අවසාන්ට ටැන්කි දාහ ඕෝන කන්නවා මේ සම්පූර් වගගේ ශේෂත්‍රය අවරණ කරග නිති බුදේ නැක්ස දිරිසිනයන්ටෙක් පැට්‍රික කල්ල එකකාවෝත් එඒ පැට්‍රිකල්ලෙ කරන්න ලේසි දත්තගන්න ගන්න ලේසි හැබැ මේ දත්තතුළ ගන්නේ කිරීම තමයි පුතාලා ඉතාමත් පැහැදිලිව අවබෝධයෙන් තියාගන්න ඕනේ හදහෙනම් මේ ගණන්ටික අයි බලන්න මේක බල්ලා අයි පැහැදිලිව ලා ගන හදන්න තුොන් ිසිකල්ල මයිට ඒඇ ල්ල ගන්නන්නේ කිරීමම් කල්ලා. සාර්ථක උත්තරේ ගන්න පුළුවන් අනිල්ලමයියට කෙලිම ඉතාම සරලව මේ සූටිකට ගනම් දාලා ආදේශ කල හදන්න තින් අද ර පැටිකල්ල එක අර පියවරයන් කරලාඒ පියවරෑමින් දත්තෙ තුර ගත්තර පස්සේ මේ විදිහයට ගන්නේ කිරීමක් ඔස්සේ අපිට මොකක්ද කරන්න තියන්නේ අප දත්තටක ලබාගෙන අවසානයේ උත්තරේ ලබාගන්න තියෙන්. එහනම් පුතේ දරිසිනයන්ත්‍රට අදාල පැටිකල් දෙගත් ඔයවිදිර අවසානයි යාල ිඩියුව කඇත එකයි හොර ලන්න පුුවන් මොහරි ගැල් සහිත තැන්තිබ බනම් ඒහ අප ආයිත් ඊළන් සතියේ පැට්‍රිකල් කිහිපයක් එක හම්මෙමු හරිද ඒතකක් මිස් පොටස්ට තින යි පොටස්ට ව හැමෝ සූදානමෙන් යිදිර පැටිකලි පිර කරගෙනනවා එහෙනම් වහන්සේ වැට්ටි කරන්න එතකොට අනිවාරයම් ඔය ප්‍රතිඵලය දැන්ට වා හිතාගෙනන්න ප්‍රතිඵලය ඊට වඩා හිර ප්‍රතිඵලයක් දක්වා ගෙනයාම හැකියාව යාය සතු වෙන එහෙන පුදයි ල හමෝට අයිබවන් ඒවගේම සුබ රාත්‍රියයක්ක්.